ඒ භාග්‍යවත්තෝ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය මහා ධාතු නිදානන්තං අද්භූතං ලෝම හංසනං මේ මහා ධාතු නිදානේ අද්භූතයි කියනවා ලොමු දහ ගැනීම ඇති කෙරවනවා කියනවා එතකොට ඒ ධාතු නිදානෙට යන්න කලින් දැන් තූප 10ක් හදපු කතාව අපි කතා කළානේ ඔන්න දඹදිව පළවෙනි චෛත්‍ය 10 පින්තුනි ඒ අතර මහා කශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා පෝත නගරේ කුමාරවරු ස්වාමීනි අපිටත් වඳින්න දෙයක් ඕන ඔන්න මේක රහස් කතාවක් ඒ කියන්නේ මේක කට්ටිය දන්නේ නැති කතාවක් එතකොට කියනවා අපිටත් මොනවාරි වඳින්න ඕන. එතකොට ද්‍රෝණටක් ධාතුන් වහන්සේලාත් වඩම්මලා. ඊට පස්සේ තුඹ මේ දාන මේ ධාතු බෙදපු ද්‍රෝණෙත් වඩම්මලා. අඟුරුත් වඩම්මලා. දැන් මොකද ඉතුරු? රන් දෙන ඉතුරුයි. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඉරිදීෙන් සර්වඥ ධාතුන් වහන්සේලා කීප නමක් වඩම්මලා රන් දෙනේ තැන්පත් කරලා රන් දෙන දෙනවා පෝත නුවර කුමාරවරුන්ට. එතකොට පෝත නුවර කුමාරවරු ඔන්න 11 වෙනි චෛත්‍ය හදනවා රන් දෙන තැන්පත් කළා. ඉස්සර සංඝයා වැඳලා තියෙනවා මේ වැඳපු ගාථාව තියෙනවා. මහා කස්සප තේරේන ගහෙත්වා බේම දෝණයන් ශරීර ධාතු ඒහිතා නගරම් පෝත නාමකං දින්න රාජ කුමාරස්ස තස්සේවන් ධාතු මුත්තමං නිදාය තූපං කාර්යත්වා පූජේසි කුසලත්තිකෝ තංච වන්දේ මහා තූපං ධාතු යෝතාව සත්තුනෝ මහා කස්සප තේර වරේන චිර පූජිතා. ඒ චෛත්‍ය මහා කස්සපයන් වහන්සේත් වන්දනා කළා කියනවා. වෙස් හැඟ වෙච්ච දෙයක්. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්ක පුදුම කතාවක් තියෙනවා. දැන් අජාසත් රජුරු ධාතුන් වහන්සේලා වඩම්මගෙන පෙරහැරේ වඩිනවා. ඊට පස්සේ ඒ ධාතුන් දැන් ඔහොම මේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන දැන් මාස 7යි. තවම මඟදේට ඇවිල්ලා නැහැ. තවම පාරේ ඉන්නේ. ඕක ඇතුලේ ඉන්නවනේ ඔය කොතනත් ඉන්නවනේ මේ නහය දහන්න නැති අය. අර මොන් ඇට ආස්සේ තැම්බෙන්නේ නැති මොන් ඇට තියෙන වගේ අර පිරිස අතරම ඉන්නවා. මේ මොන විකාරයක්ද? දැන් මාස 7යි අපිට වැඩ නැද්ද? මේ බුදුරජාණන් වහන්සේ කියලා ධාතුන් වහන්සේලා වගේක් ඉතුරු වෙලා අපිට තියෙන කරදරේ. මහා කස්සප මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. ඒ පිරිසේ හිත අපහදවා ගත්ත 86,000ක් ඉඳලා තියෙනවා. එතකොට ඒ පිරිසේ කී දෙනෙක් ඉඳ ඇතිද අනිත් පිරිස? ඒ 86,000ම ප්‍රේත ලෝකේ. තුරු මහා කස්සප මහ රහතන් වහන්සේ කල්පනා කළා හරි වැඩක් දැන් වෙන්නේ කියලා. දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ මැදිහත් වෙන්නත් බෑ. මහා කස්සප මහ රහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට කිව්වා, ශක්‍ර දේවිඳුනි මෙහෙම එකක් වෙනවා, දැන් 86,000ක් ඉතා පහදවගෙන ඉන්නවා ප්‍රේත ලෝකෙට ඉට සකස් වෙලා. ඉතින් විසඳන්නත් විදියක් නැහැ. මේ රජතුමා ශ්‍රද්ධාවන්තයි. මේ ධාතු නිදානේ ඉක්මනට මේ ධාතු නාන්සලා මගදේට ගෙනියන ක්‍රමයක් කියන්න කිව්වා. අනේ ස්වාමීනි, අපි කොහොමද දැන් ඕක කියන්නේ? මේ පෘථුවියේ පෘතජ්ජන ශ්‍රද්ධාවන්තය අතරින් මේ අජාසත් රජුරුව තරම් කෙනෙක් නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ. හැබැයි මං උපක්‍රමයක් කරන්නම් කිව්වා. ඒ තමයි මං බයබිරාන්ත දේවල් එළවලා, ඒ කියන්නේ පමුණුවලා පොඩි වෙනසක් කරන්නම් කියලා. සක්‍රයා දැන් ධාතු නිදානේ අරන් ගිහලා රාත්‍රියට නවතිනවනේ. නවතින තැන්වලදී මිනිස්සු බය කළා. ඒතර සමහර ගෙවල් වල පිරිසුදුම ධාතුන් වහන්සේලාත් ඉඳිද්දී ගෙදෙට කරදර වෙනවා. ඒතර ධාතුන් වහන්සේත් පිරිසුදුයි. දැන් පිරිසුදුම ධාතුන් වහන්සේ නමක් නැත්තම් ඉතින් දෝෂ එන්න පුළුවන්. පිරිසිදුම විස්තරයක් දන්නම ධාතුන් වහන්සේ නමක් ගෙදර ඉඳලා
කරදර වෙනවා නම් ගෙදෙට ඒකෙන් අදහස් වෙන්නේ ගෙදරින් ධාතුන්වන්සේ වඩම්මන්න ඕන වෙන තැනකට. කියන්නේ දෙවිවරු එහෙම කැමති නැහැ ඒකට. ඔන්න උදාහරණයක්. ඉතින් බය වෙනකොට දැන් කට්ටිය ඇවිල්ලා රජතුමාට කියනවා. රජතුමා එවුවා මහා කස්සප මහ රහතන් වහන්සේ අනේ කොහොමද? ඊළඟට රජතුමනි හරි වැඩි දෙවිවරු කිපිලා. ධාතුන් වහන්සේලා ඉක්මනට වඩම්මන්න ඕන. මේ අවට අමනුෂ්‍යය කිපිලා දෝෂ එනවා. ඒ නිසා ඉක්මනට අපි ධාතුන් වහන්සේලා වඩම්මමු කිව්වා. ඊට පස්සේ එහෙනම් හොඳයි ස්වාමීනි කියලා ඒත් දවස් හතක් ගිහිල්ලා තියෙනවා එතන ඉඳලත් රජගහනුවරට වඩම්මන්න. කිසිම විදිහකින් ධාතුන් වහන්සේලාගේ උපහාර පූජාවට හානි කරගෙන නැහැ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. දැන් කවුද තනි උනේ? බුදුරජාණන් වහන්සේගේ දෙපට සිවුර ගත්තා. තනිපට සිවුර ගත්තා. රන් සලුවකින් බුද්ධ දේහය හේතුවනේ. පාත්‍රය ගත්තා. පපුවට තුරුල් කරගත්තා. ආයෙත් වේළුවනාරාමයට වඩිනවා. වේළුවනාරාමයට වඩිනකොට මිනිස්සු පාර දෙපැත්තේ ඉන්නවා. කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ තනියෙන් ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්කමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සු අහනවා ආනන්දයන් වහන්සේ කෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර පපුවට තුරුල් කරගෙන වඩිනවා. අහෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා කියලා මිනිස්සු පාර යඬලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට වැඩිය පාර දෙපැත්තේ වැළපීම් තිබ්බා කියනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වැළපීම් මැද චීවර ධාතුන් වහන්සේ තුරුල් කරගෙන වැඩමලා මේ සෝතාපන්න කෙනෙක්. පින්වතුනි මේ තියෙන්නේ අර අපේ තියෙන මේ හිතේ තියෙන ආදරේ සෙනෙහස බැඳීම වගේ කන් නෙවෙයි මේ. මේ බුද්ධ ගෞරවය. අපිට හිතෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔච්චර බොළඳයිද කියලා. ඒ අපේ හිත බොළඳ නිසා. අපි බලන විදිහට නේ පේන්නේ. අපි දම්පාට කණ්ණාඩියක් දාගෙන බලනකොට අපිට පේන්නේ මිනිස්සු. අපි අනිත් අයට බලන ඔයා මොකද දම්පාට කියලා. කණ්ණාඩි අපේ තියෙන්නේ. ඒ තමයි බුද්ධ ගෞරවය. ආනන්ද ස්වාමීන් වහන්සේ වේළුවනාරාමයට වැඩම කරලා ගන්ධකුටියේ අතුපතු ගැව ඉස්සල්ලාම. අතුගාන චීවර ධාතුන් වහන්සේ ගන්ධකුටියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන තැන්පත් කරලා මේන පැංගේනවා පූජා කරන්න. පැම් පූජා කරනවා. කුටිය අතුපතු ගානවා. රෑ රාත්‍රී කාලේ කලින් වාගේම හුළු අත්තක් කරන් නවවතාවක් කුටිය වටේ ප්‍රදක්ෂිණා කරනවා. ආයෙත් පහුවදා උදේ දැහැටි අරන් එනවා. පුදුමයි. බුදුරජාණන් වහන්සේට වගේම උපස්ථාන කරනවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට අසුන් ගන්න පාවිච්චි කරපු පච්චත්තරණේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිවුර මහපෝ ඉදිකට නූල තියෙනවා. ඒවට මොකද උනේ? විස්තරේ තියෙනවා මේන්න. විස්තරේ තියෙනවා පච්චත්තරණ මකුටපුරේ බුදුරජාණන් වහන්සේ සැතපෙනකොට අතුරුපු චීවරයක් මකුටපුරේ තියෙනවා. ඊට පස්සේ බන්දුනාමේ තිචීවරං මේ බන්දුමති නගරේ තුන් සිවුරම තිබ්බා. මදුරාපුරේ පත්තෝ පාත්‍රේ මදුරාපුරේ තිබ්බේ. කුරු නගරේ නිසීදන. නිසීදන කියන්නේ භාවනා කරන්න ඉඳගන්ට බිම අතුරන ඇතිරිල්ල. ඒක තිබ්බේ කුරු නගරේ, කුරු ජනපදේ. දැන් මහිතේ දිල්ලියේ. පාටලිපුත්‍ර නගරේ කරකංකාය බන්ධන. පාටලිපුත්‍රයේ තිබිලා තියෙනවා ඩබරාවයි කාය බන්ධනය. ඩබරාව කියන්නේ පැම්පෙරෙන එක. කාය මේ ඉනපටිය වාගේ පාටලිපුත්‍රේ. ජලසාටිකාව තිබිලා තියෙනවා කොහෙද? පංචාල නුවර. පංචාලයේ උදක සාටිකා. ඊළඟට චම්මකං කණ්ඩංච කෝසලේ. කොසල් නුවර පත්කඩයන්. ඒ වගේම
उपत्कड़े कोसोल नुवर मिथिलापुरे पत्त धारणी परिसाचना पात्रा धार के इकने पात्रे तिब्बट पासे ये पात्रे बीम हेल्ले नेतिवेन्नती है ना बीम हेल्ले नेतिवेन्नती है ना राव म तिबिलती ने कोहेद मिथिलानुवर धारणी परिसाचना इदिकाटु गुलाव इदिपात नुवर पेरहांकड़ मियुलु नुवर तिबिलती है ना एट पासे इदिपात नुवर वहां संगलती है ना कुंचिकाव हा पात्र तविके उसीर के ना बमुनु गमी तिब्बा मेकी आने बुद्रजाना से नितर पाविच्च कृपे वनवे समाहट बुद्रजाना से वाडिन गुट एतुर लतीन एतिरिल्ला एके बुद्रजाना से वैडे इन्नवा इतोट एक धातुवा ඒවා තැම්පත් කළා තියෙනවා මේවා පාරිභෝගික ධාතු ජිනේන පරිබුත්තේතේ පරික්කාචේව ධාතුයෝ පූජිතානර දේවි සදා වන්දා විමුද්දන ජිනේන්ද්‍රයන් වහන්සේ විසින් පරිභෝග කරන ලද පිරිකර ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන් වන්දනා කරනවා මමද සැමදා මුදුනත් තබා වන්දනා කරමි ඉස්සර මිනිසු වැඳලා තිනවා ඒවා සිහි කළා එතකොට මේ අද ධාතු උන්වහන්සේලා ගැන කියන කතාව සත්‍ය ධාතු උන්වහන්සේලා ගැන කියන කතාව අද අපිට අලුත් එකන්නේ ඉස්සර මිනිසු ගාථා හද හදා වන්දනා කරලා තියෙනවා හරිම බුදුමයි ඉස්සර මිනිසු ගාථා හද හදා වන්දනා කරලා තියෙනවා අද කාලේ ධන්නේවත් නැහැ අපි දැන් අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ ධර්ම වැඩපිළිවෙලක් තියෙන නිසා සෑයවල් ගැන බෝධිවල් ගැන පින් කරන හැටි බණ භාවනාව ගැන සසරේ තියෙන දුක ගැන හැමම එක එකනට එක එක විදිහට මේ ධර්මය ඇහෙනවනේ එතකොට ඒ ඔක්කොම වෙන්නේ මේ ළඟකදී ඉඳලා ඉස්සර මිනිස්සු හරි ශ්‍රද්ධාවන්තයි ඉතින් කොහොම හරි ධාතු නිධානය पिंगतु मास हताकने अजासतराज्युर धातु निधान मे विस्तरतीन औवृदु हताई मास हता औवृदु हताई मास हताक धातु नहंसेला वडमलती श्रद्धा नति आयत अरवागे सीतेने बेलु बेलमट साधारण श्रद्धा नति आयत ईट पास धातु निधंको न किला කතාවක් ඇති වෙන්නේ මෙහෙම දැන් ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා චෛත්‍ය අටක තැන්පත් වෙලා තියෙනවනේ මහා කස්සප මහ රහතන් වහන්සේ දිවසින් බැලුවා බලනකොට පෙනුණා මේ ධාතු මේ සෑයවල් කඩා වැටෙන දවසක් එනවා එතකොට මේ චෛත්‍ය වලට ආරක්ෂාවක් නැහැ ආරක්ෂාවක් නැති වෙනකොට ධාතුන් වහන්සේලාට හානි වෙන්න පුළුවන් ඒ නිසා धातु नहंसेला एकतु करला एक तेनक निदान करना उन केल हितुआ हितला महाकाशव महाराज तनासे अजासत राज्युरण के ऊपर अजय तुमने धातु निदान यंग करो मापी उक्कुम धातु एकतु करला राज्युरु के ऊपर स्वामी ने मुखाद्धमे किया नहीं धातु नहंसेला गांडगी हिला युद्ध या कहते होना नां देन दुन्ने वा आपा हुए का हुकर ඊර්වාස කිව්වා නෑ නෑ රජතුමනි ඔබතුමා ධාතු නිදානයට කටයුතු සලස්වන්න ධාතු උන්වහන්සේලා ගේන එක මං කරන්නම් කිව්වා කියලා ඒ අජාසත් මේ රජුරවන්ට මේ ධාතු නිදානයේද දැන් අපි ධාතු නිදානය කරන්න හැටි බලමු කිව්ව රජතුමනි හැබැයි හොර රහස කරන්න ඕන කවුරුවත් මේ ධාතු නිදානිය ගැන දැනගන්න ඕනේ නැහැ. මන් ධාතු නාතල එකතු කරන්නම් කියලා මේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ හැම සෑයකටම ඉරිදීන් ගිහිලා ධාතු නාතල ගන්නවා. ගන්නේ චුට්ටක් ඉතුරු කළා. හැම සෑයකින්ම ගත්තා. රාමගාමීට යනකොට රාමගාමී චෛත්‍ය වටේ පෙන ගොබවල් පේනවා නයින්ගේ. महाकाश महाराथन दिवसीम बेलवा दिवसीम बल पेनवा मे साय दातु करंडी तीन द्रोण्यांग दातु नाला को
ලංකා ධරණිතලයේ තුන් ලෝකෙටම මහා ස්තූපේ දෙනවා ස්වර්ණමාලී රුවන්වැලි සෑය වෙනුවෙන් බැලුව අනතුරක් නෑ නෑ නයින්ගේ ළඟට ගියා කියන්නේ අනතුරක් නෑ ඒ නිසා මහා කස්සප මහරහතන් වහන්සේ රාමගාමී ධාතුන් වහන්සේලා හැර ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා තමන්ගේ යටතට පත් කරගෙන ධාතුන් වහන්සේලා නිදන් කරන්න දැන් සූදානම් වෙනවා ඒ ධාතුන් වහන්සේලා නිදන් කරපු විදිහ තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඊළඟට ඒ ධාතුන් වහන්සේලා නිදන් කරනකොට ඒ නිදන් කරපු කරඬුවල විස්තර ඒක මෙහෙම රජ්ජුරෝ කැලේ මැද සම්පූර්ණයෙන් සමතලා භූමියක් හදාගුවා රජ්ජුරෝ ප්‍රකාශයක් කළා මට 80 මහා ශ්‍රාවකයන්ගේ චෛත්‍ය හදන්න ඕන ඒකට මං සූදානම් වෙනවා කියලා 80 මහා ශ්‍රාවකයන් වෙනුවෙන් චෛත්‍ය 80ක් හදනවා පස් ගන්න එක තැනකින් ඒත් රජ්ජුරන්ගේ ඉලක්කයේ 80 මහා ශ්‍රාවකයන්ගේ චෛත්‍යද අතර බිම හරණ එකද ඉතුරු බිම හරින එක ගැන කවුරුත් කතා කරන්නේ චෛත්‍ය හදන එක ගැන කතා කරනවා ඒ විදිහට හාරලා 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 පොළොව යට රියන් 80ක් විතර හාරලා තියෙනවා හාරලා තමයි ධාතු නිදානය කරවන්නේ යටින්ම රන් රිදී මැණික් රන් රිදී ලෝහ අතුරලා ඒකේ නවරත්න සුවඳ සඳුන් කුඩු විහිරවලා ඒකේ මැද තවත් රන් රිදී යහම පනවලා සඳුන් කරඬුවක ධාතුන් වහන්සේලා ද්‍රෝණ හතක ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඊට පස්සේ ඒ කරඬුව තව කරඬු හතකින් සඳුන් කරඬු හතකින් වහනවා දැන් කරඬුව කියනකොට ඒක සාමාන්‍යයෙන් මේ අපි කියමු සිඹුවක වාගේ ප්‍රමාණයක් ඒ කියන්නේ මේ කරඬුවේ හැඩේ ඔය දැන් තියෙන කරඬු විදිහට නෙමෙයි ඉස්රාජ කාලේ කරඬු තිබිලා තියෙන්නේ දැන් ওই සමහර තායිලන්තයේ ධාතු කරඬු වෙන්නේ අර මංජුසා අන්න ඒ ක්‍රමයට තමයි තිබිලා තියෙන්නේ බෝලෙට වගේ ඊට පස්සේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා එහෙම තැම්පක් කරලා සඳුන් කරඬු අටක ඊට පස්සේ චෛත්‍ය අටකින් වහනවා සඳුන් චෛත්‍ය අටකින් ඊට පස්සේ ආය ඒ චෛත්‍ය අටම රත් මේ රත් සඳුන් කරඬු අටක් ඇතුළට දානවා ඊට පස්සේ ඒ ටික ආය රත් සඳුන් චෛත්‍ය හතක දානවා ඔය විදිහට කරඬු 80ක් හදලා තියෙනවා තූප 80ක් හදලා තියෙනවා එතකොට අවසාන චෛත්‍ය කියන්නේ කීවෙනි චෛත්‍යද? ඈ 180ක්. එතකොට පළවෙනි චෛත්‍ය කැඩුවොත් තව චෛත්‍යයක් තියෙනවා. 180ක් චෛත්‍ය ඇතුලේ තමයි මේ පාළි ගාථාවක එක තිබ්බේ. අපිට ගණන් කරන්න බෑ තියෙන විදිහට. මං ගණන් කළා 150 ගණන් කාවයි පාළි පොතේ තියෙනවා. මේ 180ක් කරඬු 80යි චේති 80යි මේ 160ක 180 නේ 160ක් තූප ඇතුලේ තමයි ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා තියෙන්නේ ඊට පස්සේ මේක ඒ ධාතුන් වහන්සේලා සියල්ලම දැන් මෙහෙම තැම්පක් කරනකොට සක්‍ර දේවේන්ද්‍රයන්ට මේ ගැන දැනිලා විස්කන් දේවපුතුට කිව්වා ධාතු නිදානයක් කරනවා මේක ආරක්ෂා කරන්න ඕන මේ විස්කන් දේවපුතු ඇවිල්ලා මොකද කළේ අර සියලුම කරඬු මේ ඇතුට යන විදිහට මැව්වා යන්ත්‍රයක් ඒ යන්ත්‍රයෙන් පළිඟු පැහැයෙන් දිලිසෙන කඩු තියෙන වටේටම ඒ යන්ත්‍රය කැරකෙනවා ඒ කැරකෙන යන්ත්‍රේ නතර කරන්න තියෙන්නේ කැරකෙන යන්ත්‍රේම තියෙන බොත්තම ඒ බොත්තමේ බොත්තමයි නවතින්නේ කැරගෙන යන්ත්‍රේ බොත්තම බන්නේ කවුද? පුළුවන්ද? අපි කලබල වෙලා බලන්නකෝ සර්ට් එකේ මේ සර්ට් එකේ බොත්තම ගලව ගන්න බෑ. ඊට පස්සේ මේ කැරගෙන යන්ත්‍රයට කියනවා වාල සංඝාට යන්ත්‍රය. මොකක්ද ඒකට කියන්නේ? වාල සංඝාට යන්ත්‍රය. ඊට පස්සේ ඒක ගෘහයක්. තඹ ගෘහයක් අස්සර දාලා දැන් ඔය ඔක්කොම පොළොව යට අර 180 වෙනි 160 වෙනි චෛත්‍ය කරඬුව තූපාරාමේ චෛත්‍ය තරම් උසයි කියලා. ධාතු කරඬු කොහමද? ධාතු උපහාර පූජා. ඊට පස්සේ අද කාලේ මල් පූජාවක් කළොත් එක එක ඒවා කියනවා. කොහොමද ධාතුන් අතර සත්කාර කළ තියෙන හැටි? ඊට පස්සේ මොකද උනේ?
ඒටික ඔක්කොම ගෘහයකට දාලා ගෘහේ රන් රිදි මුතුමැණික් කොබ්බලා ඒටික ඔක්කොම මේ රත්තරම් පාට වැලි වලින් වහලා තියෙනවා. ඊට පස්සේ ආයේ සිවුම් වැලි වලින් වහලා ආයේ මුතු පාට වැලි වලින් වහලා එහෙම වහලා ඔන්න ඒක උඩ මැටි චෛත්‍යයක් හදනවා. මැටි චෛත්‍යයක් නිකන් හදලා තිබ්බා. දැන් රජ්ජුරුවොත් මැරුණා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑවා. ඒ යුගයේ හිටපු අනිත් රහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. තේ මනුස්සා කාල කතා කලුරිය කළා. ධාතු නිධානය ගැන දන්නෝ කවරහුද? ධර්මාශෝක රජ්ජුරුවෝ ඔන බුද්ධ ශාසනයට පැහැදුණා. පැහැදිලා නෑ, ඊට පස්සේ අර මේ කැරකෙන යන්ත්‍රේ මේට කලින් අවසාන කරඬුව ළඟ දොර වහලා මැණිකක් තියලා තිබ්බා. මේ කවුද? අජාසත් රජුරුව. අනාගතේ පහළ වෙන ධර්මාශෝක අශෝක රජුරුව මේ ධාතු නිධානය උගුල්ලලා චෛත්‍ය හදනවා. ඉතින් ඒ රජවරුන්ට ඉතින් චෛත්‍ය හදන්න උපකාර පිණිස කියලා මැණිකක් තිබ්බා. ඉතන මැණිකක් තියලා ඊට පස්සේ තමයි වාල සංඝාතයෙන් දැන් වැහුවේ. ඊට පස්සේ ධර්මාශෝක රජුරුව මේ හැම බුද්ධ භූමියක්ම වන්දනා කර කර යනවා. හැම බුද්ධ භූමියක්ම වන්දනා කර කර යනකොට රජ්ජුරුවන්ට මේ ආසහිතුණා අසු මේ බුද්ධ භූමි දකින්න. ඒ දැක දැක යනකොට කියනවා මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුනේ, මෙතන තමයි පිරිනුවම් පෑවේ. ඒත් රජ්ජුරුව මොකද කරන්නේ ඒ තැන්වල? මොකද කරන්නේ? වන්දනා කරනවා, කුළුණක් ගහනවා. අදටත් තියෙනවනේ කුළුණක් හිටවනවා එතන. කුළුණක් හිටවනවා. ඊට පස්සේ අසූ මහසායකයන්ගේ වෙහෙර තියෙන තැන් දැක්කා. ඊට පස්සේ කිව්වා මේ කාගේද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? ඊට පස්සේ කියනවා මෙහෙමයි, ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයි, සංඝයාට උපකාර කරනවා කියලා කිව්වා. අපි කොච්චර එකක්ද, මිනිසුන්ට කොච්චර යහපතක් කළාද කියලා කහවණු ලක්ෂයක් ගේන්න කිව්වා ගෝලයාට, රාජපුරුෂයාට. කහවණු ලක්ෂයක් ගෙනලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෑය ගාව තියලා වැන්දා. පිරිස දාන කළා මේ ලක්ෂයෙන් මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඊළඟට මොගලම් මහරහතන් වහන්සේ කොහොම කෙනෙක්ද? එතන මොග්ගලිපුත්ත තිස මහරහතන් වහන්සේ විස්තර කියනවා. ඉරිදි බලෙන් අග්‍රයි, සංඝයාට උපකාර කරලා තියෙනවා, මෙහෙමයි මෙහෙමයි කියලා. හරියට පැහැදිලා කහවණු ලක්ෂයක් සෑය ළඟ තියලා වැඳලා තියෙනවා මේකෙන් ප්‍රතිසංස්කරණය කරන්න. අංගුලිමාල මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, ඊට පස්සේ බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට ආවා. ඊට පස්සේ කොහොම කෙනෙක්ද කිව්වා? නිරෝගී හා කියලා කිව්වා. හැබැයි රජතුමනි අවුරුදු 80කට එක බණපදයක්වත් කියලා නැහැ. ආ, කවුරුවත් මහාන කළා නැහැ, කවුරුවත් උපසම්පදා කළා නැහැ, ගමක දානයක් වළඳලා නැහැ අවුරුදු 80ටම. රජතුමා කිව්වා මේ හාමුදුරුවෝ. රජතුමා ඒකට කැමති වුණේ මේ ස්වාමීන් වහන්සේ නම් තමන් රහත් වෙලා බව හැබෑව, නමුත් අනිත් අයට නම් යහපතක් කළා නැහැ වගේ කියලා කිව්වා. ඉතින් මේ රාජපුරුෂයාට කිව්වා තුට්ටුවක් දීපන්. දැන් ඒ කාලේ තිබ්බ මුදල් වලින් අඩුම අපිකින් රුපියලක් වගේ වෙන්න ඇති. තුට්ටුවක් අපි තියමු මේ චෛත්‍යයට කියලා. ඊට පස්සේ චෛත්‍යයේ මෙහෙම තුට්ටුවක් තිබ්බා. තිබ්බ ගමන්ම චෛත්‍ය උඩින් ඒක කැරකිලා කැරකිලා ඇවිල්ලා කකුල් රාජ්‍යරෝගේ කකුල් දෙක ළඟටම වැටුණා. රාජපුරුෂය ඔල්ලුවර සඳුන්නා, රජතුමනි බලන්න ඔබ වහන්සේගේ තුට්ටුවකටවත් ඒ රහතන් වහන්සේ කැමති නෑ. රජ්ජුරුව සංඝයකට පත් වෙනවා. පත් වෙලා ආයේ කාවණු ලක්ෂයක් එතන තියලා වන්දනා කළා මේ සෑය හදන්න කියලා. ධර්මාශෝක රජ්ජුරුවන්ට පුදුම වැඩ වෙලා තියෙනවනේ. ඔහොම යනකොට තමයි මේ ආරංචි වුණේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. ඊට පස්සේ රජ්ජුරුවන්ගෙන් රහතන් වහන්සේලාගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චරද? සුවාසුදාසක් කියලා 84,000. රජ්ජුරුවන්ට ආසාවක් ඇති වුණා 84,000 ධර්මස්කන්ධයට චෛත්‍ය 84,000 හදන්න. ඊට පස්සේ රජ්ජුරුවෝ කිව්වා කොහොමද ධාතුන් වහන්සේලා හොයන්නේ දැන්?
किसी में किन्हें दान नहीं ऐमती मांडलिंग है हुआ मिनिसुंगिंग है हुआ दान नहीं इट वाज क्यों ना चाहिए थे मैं आटक थे ना उन्हें काटू मुखी हुआ काफी लोग वास्तविक चाहिए थे कैडुआ धर्मासोक राज्यों ऐसे ले आने दान तो गर्भे थे ना चुट्टक दान तो ना थे तीनों नहीं ये लंग दान तो गर्भे कैडुआ राम गामी थे ना उड़ा पुनाई पाना ना ऐसा एक र Then Rajurana Prasnya, Ko then Dhatun Nansela. It is Vasade Mugadakali, Sangya Raskereva. Swami ni Dhatun Nansela Kohidavadini, Drona Hata. It was a Ethanity, Aurudu Ekasi Hatak Vyasa Rahatan Nansenava. Then Budrajana say Pirinuampala, Aurudu Kiyagrapasi, the Dharma Sokrajuru Bihili. This is the Tunsiad. ඔයාලා කාලේ හදා ගන්න. ඒතකොට දැන් මේ අවුරුදු අජාසත් රජුරන්ගෙන් අවුරුදු 100 ගාන පිටිපස්ස දැන් ඇවිල්ලා. කවුරුත් දන්නේ නැහැ. එතන හිටපු රහතන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා කිව්වා මගේ ගුරු ස්වාමීන් වහන්සේට ආයුෂ අවුරුදු 160යි. උන්වහන්සේ අවුරුදු 160ක් ආයුෂ තියෙන කාලේ මාව ගෙන්නගෙන ගියා මං අවුරුදු 7 සාමනීර නම. දැන් මට අවුරුදු 120යි. අවුරුදු 7 සාමනීර නම මාව ගෙන්නන්න කියලා කැලේ තැනක් පෙන්නලා කිව්වා සාමනීර නම මෙතෙන්ද වඳින්න බොහෝ උපකාරයි කියලා. ඉතින් මට නම් මතකයි කැලේ යම් දැනකට වැන්ද අපි. හරිනේ 160යි ඊළඟ මේ ස්වාමීන් වහන්සේට මම මේ ස්වාමීන් වහන්සේට 160යි ආයස. එතකොට එනවා ගානට 300 ගාන. ඊට පස්සේ මොකද උනේ රාජතුමා තීරණය කළා මෙතනමයි කියලා අන්න හැරුවා හාරනකට හාරනකට ලෝහගේ හම්බුණා වහලේ අයින් කළා දැන් වහලේ අයින් කළ වටේ හාරගෙන යනකොට ඇතුලේ කැරකෙනවා මොකද්ද දැන් රජුරවන්න කරගන්න දෙයක් නැහැ මන්තර දන්න අය ගෙන්නවා මැතුරුවා බලි තොවිල් තිබ්බා සිරණ නේද මොකුත් කරනවා කරනවා කිසිම දෙයකින් හර රජුරු අදිෂ්ඨාන කළා ඒ රාජ්‍යරණ ලොකු බලයක් තියෙනවනේ බිම ඉඳලා ගව් හතරක් අහසට අහසේ යන ඕනම කෙනෙක් රාජ්‍යරණ යටත් වෙන්න ඕන ඕනම දෙවි කෙනෙක්ගෙන් වැඩ ගන්නවා පොළොව ඇතුළේ ඉන්න නාගයන්ගෙන් වැඩ ගන්නවා දවසක් මහා කාල නාගයා බුද්ධ රූපේ දැකලා තියෙනවා කියලා ආරංචියට රාජ්‍යරෝ කල්පනා කළා මට මේ බුද්ධ රූපේ දැකපු කෙනෙක්ගේ කතා කරන්න ඕන කියලා රජතුමාගේ පේරස් මොද්ද ගලවලා මට නම් කාල නාගරාජයත් එක්ක කතා කරන්න ඕන කියලා පොළොවට දැම්මා පොළොව එහෙම ඈත් වෙලා මුද්ද ගියා ඇතුට පොළොව ඇතුට ගිහලා නාග ලෝකෙට වැටුණා ඉතින් නාග රජු එකපාරම බැලුවා මේ ඉස්සරහට නිමුද්දක් වැටුණා ධර්මාශෝක රජු මාව කැඳවනවා කියලා රාජසභාවට ආවා ඇවිල්ලා කිව්වා කොහොමද කියලා විස්තරය අහලා බුද්ධ රූපේ මවන්න කියලා අනේ මට එහෙම මවන්න බෑ ඡායාවක් විතරක් මවන්න පුළුවන් කියලා මැව්වා පුදුම චිත්ත ප්‍රීතියටපත් වුණා. එහිමයි ධර්මාශෝක රජුරෝ මේ බුද්ධ ශාසනය ස්ථාපර වුණේ ටික ටික. එහෙව් රජුරෝ අදිෂ්ඨාන කරනවා ඇරෙන්නේ නැහැ. සක්‍ර දේවීන්ද්‍රයා කිව්වා ආන විස්කම් දැන් ධාතු ගර්භය උගුල්ලන්න කාලේ හරි. දැන් ওই සමහර චෛත්‍ය තියෙනවා දැන් අද කාලේ මිනිස්සු චෛත්‍ය කඩනවනේ පැරණි. අපි අර ත්‍රිකුණාමලයේ පැත්තේ තියෙනවා කැලෑ ASCII චෛත්‍ය සමහර ගල් ගුහා තියෙනවා ස්වාමීන් වහන්සේලා 500ට ඉන්න පුළුවන් ඒවා ඊට පස්සේ චෛත්‍ය තිනෝ එහෙම පස්සෙලා ඉතින් හොරු ගිහිල්ලා කඩනවා බොහෝ බොහෝ කියන්නේ 100%ක්ම කඩලා හැබැයි මට නම් හිතෙන්නේ බොහෝ ධාතු නිදාන පොළොවේ ඇතුට යනවා මිනිසුන්ට අහුවෙන්නේ නැහැ බොහෝ ඒවා ඊට පස්සේ මොකද උනේ දැන් අර මේ විස්කම් දිව්‍ය පුත්‍රයා අවුරුදු 7ක ළමෙක් විදිහට දුන්නයි ඊතලේ අරන් ආවතෙන්න දුන්නයි ඊතලෙන් අරන් ඇවිල්ලා ඒ විස්කම් දිව්‍ය පුත්‍රයා කිව්ව රජතුමනි මට පුළුවන් ඔක නවත්තන්න හා කරන්න කිව්වා විස්කම් වැඩ කියන්නේ මොකද්ද අර කැරකෙන යන්ත්‍රයට විද්දා ඊතලේ ගිහිල්ලා බොත්තමේම වැදුණානේ
ඊට පස්සේ නැවතුණා. නැවතිච්ච ගමන් දොර ඇරියා. අරිනකොටම මැණිකක්. අනාගතේ දුප්පත් රජවරු මේ මැණික අරන් දාන්ත උපහාර කරත්තා. තරහා ගියා. මං දුප්පතෙක්ද? විසිකකොලා මැණික. දාන්ත ගර්භය අරගෙන අරගෙන යනවා. කරඬු 180ක්. ඇතුලේ ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේ. රජගෙදරට වැඩමුවා. 84000ක් විහෙර විහාර හැදෙව්වා. රජුරවන්ට ආසයි 84000ම එක වෙලාව විවෘත කරන්න. පුළුවන්ද? පුළුවන්. 84000 එක තැන හැදුවේ නෑනේ. ප්‍රදේශ 84000කනේ. ඒ ධර්මාශෝක රජුරෝ කියන්නේ චක්‍රවර්තිනේ. චක්‍රවර්ති රජුරෝ කියන්නේ මුළු දඹදිවටම එකම රජ කෙනා. ධර්මාශෝක රජුරෝ තමයි මුළු දඹදිවටම එකම එක රජ කෙනෙක් උනේ. ධර්මාශෝක රජුරෝ කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. ඊට පස්සේ 84000ක් වෙහෙර විහාර හදලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රාතිහාරයක් පෑවා. මහා විවට ප්‍රාතිහාරය. ඒ කියන්නේ රජ්ජුරුව එක වෙහෙරක දොර අරිනකොට අහසේ වෙහෙරවල් 84000ම පේනවා. 84000ම දොරවල් ඇරෙනවා. රජ්ජුරන් සතුටුයි. 84000ක් වෙහෙර විහාර කළා. පාත්‍රයක් ධාතුන් වහන්සේලා තමන් ළඟ තැන්පත් කරගෙන තිබ්බා. ඉතින් ඒ ඊළඟ තමන්ගේ පුතා මහාන කළා මිහිඳු මහරහතන් වහන්සේ. ධර්මාශෝක රජුරෝ නොවෙන්ද අපිට අද ධර්මේ නැහැ. ඇයි? ධර්මාශෝක රජුරන්ගේ තමයි අදහස රටවල් නවයකට ධර්ම ප්‍රචාර කරමු. පැහැදිලිනේ. ධර්මාශෝක රජුරෝ පුදුම විදියට ධර්ම ප්‍රචාරයට කැමැති. ත්‍රිපිටකයේ ගල්වල ලියලා තැන් තැන්වල තිබ්බා. සූත්‍ර කණුවල සටහන් කරලා තිබ්බා. පුතා රහතන් වහන්සේ, දුව රහතන් වහන්සේ අන්න වරදින තැනක් එනවා. මොකද්ද? තරහව. අවසාන මොහොතේ තරහ ගියා. පිඹුරෙක් කියලා ඉපදුණා. දැන් 84000ක් විහෙර විහාර කරවපු දරුවෝ රහත් වෙච්ච තාන්තට එහෙම වුණා නම් තරහ නිසා මොකක්වත් නැති අපේ උන්දලාට යන කලදසාව මොකද්ද? ඇයි චූටි තරහක්නේ? ඊට පස්සේ ඒ තරහ දවස් 7ක් විපාක දෙනවා. 7 වෙනි දවසේ එතනින් චුත වෙලා ලංකාව ඉපදුනා. ලංකාව ඉපදිලා අරහත්ත්වයටපත් වුණා. රුවන්වැලි සෑයත් තු මේ ජේතවනාරාමයටත් යනකොට ඒ අතරතුර තියෙන ධර්මාශෝක රජුරුවන් රහත් වෙලා ධාතු නිදන් කරපු සෑය. හැබැයිදී ධර්මාශෝක රජුරු 84000ක් විහෙර විහාර කළාන්ට ධර්මාශෝක රජුරුවන්ගේ චෛත්‍ය අදටත් එහෙම පස්සේ ලැගිලා. ඊට පස්සේ දැන් ඔන්න රජුරු ධාතු නිදානේ කළා. පාත්‍රයක් ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ පාත්‍රයක් ධාතුන් වහන්සේලාට රජුරු ගෙදරදීන් වන්දනමාන කරනවා. ඒක තමයි පින්වත් මහත්මයා මේ ධර්මාශෝක රජුරුවන්ට තිබුණ වස්තුව තමන්ගේ ගෘහේ වන්දනා කරපු ධාතුන් වහන්සේලා. ඒ ටික ස්වාමීනි, මේ අසිරිමත් රාත්‍රියේ සමහර අය නිදි වර්ජිතව, මං හිතන්නේ නිින්ද යනවා නම් කෙනෙකුට කලාතුරකින් තමයි. නිින්ද යනවා නම් මේ වෙලාවේ නීවරණ වලටයි නිින්ද යන්නේ. මේ පින්බර රාත්‍රියේ ස්වාමීනි, ඔය ධර්මාශෝක රජතුමා ළඟ තිබුණු ධාතුන් වහන්සේලා පසු කාලීනව තූපාරාමයට වැඩම වූ බව, ඒ වගේ මේ තූපාරාමයට මේ අකුධාතුන් වහන්සේ වැඩම වූ කතාවත් එතරම් අපි නම් දන්නේ නැහැ ස්වාමීනි. අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔව්, ඒ තූපාරාමය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ධර්ම ප්‍රචාරය කරන අතරතුර මිහිඳු මහරහතන් වහන්සේ දේහනම්පියතිස්ස රජුරන්ට කිව්වා, රජතුමනි අපි දැන් ඉන්දියාවට වඩින්න ඕන දඹදිවට. ඇයි ස්වාමීනි? බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ස්වාමීනි, ඔබ වහන්සේලාම නේද කිව්වේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා? රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු බව හැබෑව. නමුත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේලා දැකීම හා සමානයි. ධාතුන් වහන්සේලා වැඳීම බුදුරජාණන් වහන්සේට වැඳීම හා සමානයි. ඉතින් කිව්වා රාජ ස්වාමිනී, එහෙනම් අපි මෙහෙත් ධාතුන් වහන්සේලා තැන්පත් කරමු.
එහෙනම් ඒක කතා කරගන්න ගොස් සුමන සාමණේරත් එක්ක ඔන්න සුමන සාමණේර යන් වහන්සේ දාතු මුණ ගැහිලා ධාතුන් වහන්සේලාගෙන කතා කරනවා ඒ ධාතුන් වහන්සේලාගෙන කතා කරනකොට සුමන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි එහෙනම් සෑයක් හදන්න විදිහ පරිසරයක් හදන්න මං ධාතුන් වහන්සේලා ගේන්නම් කියලා දඹදිවට වැඩියා දඹදිවට වැඩලා ධර්මාශෝක රජුරණ කිව්වා ධාතුන් වහන්සේලා ඕන පිංගතුනි ධර්මාශෝක රජුරෝ තමන් වන්දනා කර කර හිටපු බුදුරජාණන් වහන්සේගේ භික්ෂා පාත්‍රා ධාතුන් වහන්සේ පුරවලා තිබ්බ සර්වඥ ධාතුන් වහන්සේලාත් එක්කම සියල්ලම දෙනවනේ සුමන සාමණේරයන් වහන්සේට එක නමක්වත් ළඟ ඉතුරු කරගන්න නැතුව එක පුදුමයක් මේ ඉතිහාසයේ පුරාවටම ලංකාවට උදව් කරපු එකම එක රජුරෝ කවුද එහි තියෙන සාරෙම මෙහෙට දුන්නා. අපි අදටත් භුක්ති විඳින්නේ ධර්මාශෝක රජුරෝ දීපු දේවල්. පුදුම දෙයක් තමන් ගව තිබ්බ සියලුම සේ සද දුන්නා. ඉතින් සුමන සාමණේර මහරහතන් වහන්සේ ඒ ධාතුන් වහන්සේ අරන් දිව්‍ය ලෝකෙට වඩිනවා. ඒතර සිළුමින සෑයේ දකුණු දළදා වහන්සේත් වැඩ ඉන්නවා දකුණු අකුධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා සාමණේර මහරහතන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයට කිව්වා දේවේන්ද්‍රය ධාතුන් වහන්සේ අපිට දෙන්න අකුධාතුන් වහන්සේ ඊට පස්සේ කිව්වා රමේ ස්වාමීනි අපි දෙන්නම් සක්‍ර දේවේන්ද්‍රයක් කිව්වා මට දළදා වහන්සේ තියෙන නිසා ඔබ වහන්සේට අකුධාතුන් වහන්සේ දෙන්නම් කියලා මැණික් කරඬු උස්සලා අකුධාතුන් වහන්සේ අරන් දුන්නා අකුධාතුන් වහන්සේත් වඩම්මගෙන සුමන සාමණේරයන් වහන්සේ හිමිහින්තලයට වැඩියා. මිහින්තලයේ ගලක් මුදුනේ පාත්‍ර ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අකුධාතුන් වහන්සේ රැගත් කරඬුව රජතුමාට බාර දුන්නා. ඉතින් රජතුමා මොකද කළේ? ඒ ධාතුන් වහන්සේලා ඇතෙක් පිට තියාගෙන වඩම්මන්න හදනකොට ওই ථූපාරාමයේ තියෙන තැන ඇතා යන්නේ නැහැ. එතන නැවතුණා. ධාතු කරඬුව බිමට බාන්න දෙන්නේ නැතා. ඊට පස්සේ දැන් මොකද කළේ? රහතන් වහන්සේලෙන් අහනවා. එතකොට දැන් ওই ථූපාරාමයේ තියෙන තැන පින්වතුනි පස් ගොඩක් තිබ්බා තනි කර කටු. ওই පැරණි ධාතුන් වහන්සේලා තියෙන චෛත්‍ය දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කටු වලින් වැහිලා තියෙන්නේ. ඒ සමහරට පැත්තෙම නැති වෙන්න පුළුවන් කටු. ඒ චෛත්‍ය තනිකර කටු ගස් වලින් වැහිලා. අපි දැකලා තියෙනවා. ඒ පැරණි පොත්වල තියෙනවා. එහෙම වැහෙන්නේ මේ මිනිසුන්ට වැසිකිලි කැසිකිලි කරන්න යන්න බැරි විදිහට. ତେଣୁ මිනිසුන්ගේ පරිභෝජනයට යන්නේ නැහැ. කටු ගස් කියන්නේ ඒවා මේ සත්තුන්ට පරිභෝග කරන්නේ නැහැ. සත්තුන්ගේ වර්ෂස් වැටෙන්නේත් නැහැ. ඊට පස්සේ එතනම තියෙනවා කටු රැවණියක්. හේතුව කිම? මීට කලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනවල විශේෂයෙන් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑයක් හැදලා තිබ්බා ওই ථූපාරාමයේ තියෙන තැන. පින්වතුනි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අපි ඔය කතා කරන ධාතු විස්තරයක් නැහැ. ඇයි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000නේ දීර්ඝායුෂ්ක මේ ආයුෂ තියෙන මිනිසුන්ගේ කාලේ බුදු පහළ වෙන බුදුවරුන්ගේ ධාතු බිඳෙන්නේ නැහැ. මුළු බුද්ධ ශරීරයේම එක ධාතුන් වහන්සේ නමයි. හරි බුදුමයි. මුළු බුද්ධ ශරීරයේම එක ධාතුන් වහන්සේ නමයි. ඒතර කකුසඳ බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි. කොණාගමන බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොච්චරද? කොච්චරද? ද්‍රෝණාටයි. ඊට පස්සේ මොකද වුනේ? ඒ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුව තිබ්බේ දැන් ථූපාරාම තියෙන තැන. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව තිබ්බේ දැන් ථූපාරාමයේ තියෙන තැන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතුන් වහන්සේ තිබ්බේ දැන් ථූපාරාමයේ තියෙන තැන. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. පාත්‍රයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. දේවානම්පියතිස්ස රජුරෝ යොදුනෙන් යොදුන චෛත්‍යයකට චෛත්‍යයක් පේන්න චෛත්‍ය හදලා තිනවා ධාතුන් වහන්සේලා දෙනම ගානේ වාගේ තැම්පක් කරලා.
ඒකට කියනවා යෝජන තූප කියලා. ඔය විදිහටද මේ තූපාරාමේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතා වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ විනය සංගායනා කළ සංඝයාත් එක්ක තූපාරාමේ මහා පොළොව හෙල්ලෙන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා 68 නමක් සමග තූපාරාමේ හදලා මේ මේ දර විනය සංගායනා කරනකොට මහා පොළොව සෙලවුණා. මේ ලංකා ධරණිතලයේ ඓතිහාසික විදිහට හැදුණ පළවෙනි සෑය තමයි තූපාරාමේ. ඓතිහාසික කියන්නේ පුරා මේ වංශ කතා සහිතයි. රාජ වංශයකින් පැවතගෙන එනවා. එතකොට අද අපි ගිහිල්ලා වඳිනකොට තූපාරාමේ තියෙන්නේ අකු ධාතුන් වහන්සේ සහ සර්වජ ධාතුන් වහන්සේලා පුංචි සෑයක් වුණාට තුන් ලෝක කම්පාං කරවපු සෑයක්. ඒ උතුම් තූපාරාමේ අකු ධාතුන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. වැඩසටහන ආරම්භයේදී වගේ ස්වාමීන් වහන්සේ හරි අපූර්ව විස්තරයක් කළා මේ මහියංගන සෑය පිළිබඳව. ස්වාමීනි, මේ හරි අප්‍රකටයි මිරිසවැටිය වගේ සෑයවල් වල මේ ධාතු තැන්පත් කළ ආකාරය පිළිබඳව දැනගන්නට කැමතියි ස්වාමීනි. මහියංගන සෑය නම් මේ සෑය අනුභව සම්පන්න බව මම කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බුද්ධ අනුභවයේ පතරූප තැන අදටත් තියෙනවා. අපිට ඒ අනුභවය තේරෙන්නේ නැති අපි කලබලේනේ. පත්තරේ ලිපිට දාලා තමයි ධාතුන් වහන්සේ වඳින්න යන්නේ. ඇයි මහියංගන සෑයමලුවට ගිහිල්ලා ඊළඟට යන්න ඕන කොහෙද? සොරබොර. සොරබොර යන්න කලබලේට මල් මිටක් ගන්නවා, දුවගෙන යනවා, වඳිනවා, දුවනවා. එහෙම නෙවෙයි, පාණ්ඩුවේ ගිහිල්ලා පොඩ්ඩක් විවේකයෙන් ඉඳලා සෑය දිහා බලලා වටේ බුදුගුණ කියලා ප්‍රදක්ෂිණා කරලා මල් ටික තැන්පත් කරලා සෑය පේන තැනකට ගිහිල්ලා සෑය ගුණ හිතලා පිරිත් ටිකක් කියලා බුදුගුණ සිහි කරලා භාවනා කරලා. දැන් භාවනා කියන්නේ අපි කිසිම භාවනාවක් දන්නේ නැහැ කියලා ওই විදිහට දන්න කරණීය මෙත සූත්‍රයක් හරි කියලා බුදුගුණ ටිකක් සිහි කළා, ඇස් දෙක පියාගෙන එහෙ ඉන්න බලන්න. පුදුමාශිර්වාදයක්. හවස් කාලික වගේ කියනනම් ඕන තරම් ඉඳගෙන ඉන්න පුළුවන්. එහෙමනේ සෑ වන්දනාවට යන්නේ. මේක අර නන් ලකුණු කරන්න වාගේ ගිහිල්ලා හරියන්නේ නැහැ. කලබලේ වැඩි. දන්නෙත් නැහැ මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට බොහෝ අය මයංගනේට එකතු වෙන්නේ පොසොන් එකටනේ. පුදුමයි. ඒ හරියට පොසොන් එකට විතරයි චෛත්‍ය තියෙන්නේ කියලා වාගේ තමයි මිනිස්සු මයංගන යන්නේ. මං අපි ගිහිල්ලා තියෙනවා පොසොන් එකට මයංගනේ, හිර කෙටෙනවා. බිම දන ගහලා වඳින්න බෑ. මම අපි ගෙදර ඉඳින් හැමදාම යනවා. හැමදාම කියන්නේ හැම අවුරුද්දෙම මයංගනේ වඳින්න යනවා. මහේදී මරණම් මද කැටිට දන ගහලා වැඳලා නැහැ. දන ගහලා වඳින්න විදිහක් නැහැ. ඒ තරම් මිනිස්සු. ඉතින් සෑය කොහෙද කියලා දන්නේ නැහැ. ඔහි යනවා. දුක හිතෙනවා දැන් මතක් වෙනකොට. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න දන්සල කුත් වන්දනා කරගෙන මහවැලි ගඟට ආවඩලා එනවා. එතකොට අපි හිතන්නේ මයංගනේ කියන්නේ කවදාවත් මේ ගිහිල්ලා පහසුවෙන් වඳින්න බෑ කියලා. මං දවසක් පොසොන් පොයේ දවසට පහුවදා ගියා. කවුරුවත් නැහැ. මට පුදුම හිතුණා. ඊයේ හිර කෙටුණා. අද කවුරුත් නැහැ. ඒ නිසා අපි මම පෞද්ගලිකව යනකොට නම් කවුරුත් නැතිව තමයි යන්නේ. පාඩුවේ ගිහිල්ලා වැඳලා එනවා. ඇයි මේ කලබලයක්? ඇයි මේ රංජු පිටින්? ඔන්න පොදුවේ වන්දනාවක් තිනකොට අපිට ගිහිල්ලා වන්දනා කරන්න වෙනවා. මොකද කල්යාණ මිත්‍ර ඇසුරේ අපිට වන්දනා කරන්න වෙනවා. සමහරවිට අපි වඳින හැටි දන්නේ නැහැ. වඳින හැටි දන්නේ නැති කෙනෙකුට කොහොමද ධාතුන් වහන්සේලා වඳින්නේ? අනේ මේ උතුම් ධාතුන් වහන්සේලාට මගේ වන්දනාව වේවා. එච්චරයි. අමතෙන් දෙයක් නැහැ. පුළුවන් නම් මේ වගේ ගාථා කියලා වඳිනවා. ඉතින් වැඩි කාලේ වැඩියෙන් ගතකරන්න හිත පැහැදෙනවත් වැඩි නම් පිනත් වැඩියෙන් එනවා. එතකොට කවි කියලා, වර්ණ කියලා, පිරිත් කියලා වන්දනා කරන ලොකු ආශිර්වාදයක් එනවා.
එනිසා මයංගන මහ සෑරජාන් වහන්සේ සුවසේ වන්දනා කරගන්න කේසධාතුන් වහන්සේලා ග්‍රීවාධාතුන් වහන්සේත් වැඩි ඉන්න තැන. ඊළඟ මිරිසවැටිය රාම මේ දුටුගැමුණු රජු හදපු ඉස්සලාම චෛත්‍යනේ. දුටුගැමුණු රජුරවන්ට පරම්පරාවෙන් ලැබුණ සර්වඥ ධාතුන් වහන්සේලා ජයකොන්තේ තැන්පත් කරලා රජුරෝ යන කරත්තේ ඉස්සරහ තියලා තියෙන්නේ. ජයකොන්තේ කියන්නේ හරියට අද ওই පාර්ලිමේන්තුවේ තියෙන අර සෙන්කෝලේ වගේ. මේක හිටවල තියෙන එකක්. ඊට පස්සේ මේ ඒ ජයකොන්තේ තියලා මේ බසවක් කුළුම වැවෙන් රජුරෝ නෑ මේ පැම්පහස වුණා. දැන් ওই මිරිස වැටිය තියෙන තැන මේ සෙන්කෝලේ තියලා මේ මොකද්ද මේ ඕ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ තියලා රජතුමා නාලා ගොඩට ආව ජයකොන්තේ ගන්න බෑ මෙතෙන්දයි තැන උරුම කියලා සෑයක් හැදුවා. සෑයට නම තිබ්බා සංඝයාට නොදී මිරිසක් කෑවා. ඒ නමින් සංඝයාට ණය ගෙවීමක් විදිහට මිරිස වැටිය කියලා. එතකොට ඒ වගේ මිරිස වැටි ඉතින් අදටත් වන්දනා කරනවා. රහතන් වහන්සේලා 500 ගානක් මිරිස වැටි ඉඳලා තියෙනවා. ඉස්සෙල්ලාම අනුරාධපුරේ දුටුගැමුණු රජුරෝ කරපු සෑය තමයි මිරිස වැටිය. ඊට පස්සේ තිරියාය කේසධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා, අදටත් වැඩ ඉන්නවා. ඊළඟට අභයගිරිය ජේතවනාරාමය ආදී බුදුරජාණන් වහන්සේගේ දැන් ජේතවනාරාමයේ තියෙනවා. ජනප්‍රවාදයෙන් එනවා මේ රත්තරන් වෘෂභයෙක් හදලා ඒ වෘෂභයාගේ කුස තුල ධාතු තැන්පත් කළා කියලා. ඒක ජනප්‍රවාදයෙන් එකක්. ඊළඟට තව පටි ධාතු තියෙනවා කියලා. ඊළඟට ලංකාරාමයේ පටි ධාතු තියෙනවා, කේස ධාතු තියෙනවා කියලා. ඒ වගේ මේ ධාතුන් වහන්සේලාගේ වංශ කතා එනවා. ඊළඟට පහුගිය කාලේ මිනිසුන්ට දැක බලා ගන්න ලැබුණා නීලගිරි ධාතුන් වහන්සේලා. නීලගිරි ධාතුන් වහන්සේලා පින්වතුනි කරඬු 200 ගානක් හම්බ වුණා පේසාවලල්ලේ පැත්තෙන් ලැබිච්ච ධාතු නිදානයක්. නීලගිරි සෑයේ මැද ධාතුන් වහන්සේලා නෙවෙයි. කරඬු 200 ගාන මම දැක්කා. මේ ඇඟේ ලොම් කෙලින් වෙනවා. ඒ හැම කරඬුවකම ධාතුන් වහන්සේලා වැඩේ. පුදුමයි. ඔය හම්බ වෙච්ච එකක් හම්බ නොවෙච්ච ඒවා. ඉතින් ධාතුන් වහන්සේලා ඒ විදිහට වැඩ ඉන්නවා. ඊළඟට සොළොස්මස්ථානයේම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊළඟට දැන් අර විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා මේ පොළොන්නරුවේ රංකොත් වෙහෙර විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා. කිරි වෙහෙර. ඊළඟට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සොළොස්මස්ථානයේ වැඩ ඉන්නවා. ඊළඟට දැන් වෙහෙර විහාර පන්සල් වල සෑයවල ඉදි කළා තිනා ඇත්තරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. වර්තමානයේ සෑයවල ඉදි වෙනවා කොහෙන් හරි ධාතුන් වහන්සේලා ලැබෙනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ උන්නතිය. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ පැවැත්ම, බුද්ධ ශාසනයේ ඉරණම, ශාසනයේ පැවැත්ම. ඒ නිසා අහිංසක මිනිස්සු සෑ රජාණන් වහන්සේලා දිහා බලලා ගොඩාක් පිං කරගනි හිත පහදවගෙන රුවන්වැලි මහා සෑයේ තමයි තුන් ලෝකෙටම තියෙන ගෞතම බුද්ධ ශාසනයේ මහා ස්තූපය. දෙවියන් අතර තියෙන විශේෂයක්. දෙවිවරු මේ ලංකා ධරණිතලයේ ඉස්සලාම බලනකොට පේන්නේ ඉස්සලාම රුවන්වැලි සෑය. එතරම් ඒ රුවන්වැලි මහා සෑය අසිරිමත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ ද්‍රෝණයක් ධාතු පීඨන තැන කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුන්ට දේශනා කරනවා මේ සමම්මල් අටමිතක් ඉහෙලා පොළොව කම්පා වෙනවා. රජතුමනි මෙතනයි ඔබගේ මොනුබුරෙක් වන ගාමිණී අබේ රජුරෝ සෑයක් කරන මහා තූපය. ඊට පස්සේ රජුරෝ කිව්වම ස්වාමිනී මං කරන්නේ නැහැ නෑ ඒකට පින තියෙන යාට කිව්වා. ඒතර මේ චෛත්‍ය හැදෙල්ලෙත් එක එකනට තියෙනවනේ පින්. ඒවට උදව් වීමේ උපකාර කිරීමේ එක සසරේ දෙයක්. ඊට පස්සේ දැන් ඔන්න නතර කළා. කණුවක් එතන හිටියුවා ගලින් අනාගතේ පහළ වෙන ගාමිණී අබේ රජු මෙතන මහා තූපයක් කරවන්නේය. ඔන්න දුටුගැමුණු රජතුමයි කාලේ ආවා. යුද්ධේ දිනුවා අනුරාධපුරේ අල්ලගත්තා. මිරිස වැටිය සෑය කළා. ලෝවාමාපායත් කළා. එතෙක් රජුරුව ගිහිල්ලා නැහැ ඔය දැන් රුවන්වැලි සෑය තියෙන පැත්තේ කැලේට. දැන් මිරිස වැටි ඉඳලා
ලෝවා මාපායට යනකොට පොඩි දු එහා පැත්තෙන් යන පාරේ මීටර 100කින් යහන රුවන්වැලි සෑය. ඒ පැත්තට රජුරෝ ගිහිල්ලා නැහැ කවදාවත්. කැලේ එතකොට දවසක් රජුරෝ හැම්බෙන් කැලේ ගියා. කැලේ යනකොට ඒ කැලේ මැද දැක්ක ගල් කනුවක්. ගල් කනුවේ කොටලා තියෙනවා අනාගතේ 15 වන ගාමිණී අබේ රජු මහා ධූපයක් කරවන්නේය. සතුටු වුණා. මාගේ මුත්තනුවන් මිහිඳු මහ රහතන් වහන්සේ සමග මා ගැන කතා කොට ඇත. රජුරු හරි සතුටින් රහතන් වහන්සේලාගේ උපදෙස් අරන් සෑමලුව සුද්ධ කළා. කල්පනා කළා මම මේ චෛත්‍ය කරවන්නේ කොහොමද? දැන් මහා යුද්ධයක් කරලා මිනිස්සු හරියට අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මිනිස්සු පෙලන්නේ නැතුව කොහොමද? ගැඩොල් කපන්නේ කොහොමද? ඊට පස්සේ සේසතේ හිටපු දෙව්දුව දෙව් විමනක් විමනක් ගානේ ගිහිල්ලා කියනවා ගාමිණී අබේ රජු මහා ථූපේ කරවන්න කැමති වහා උදව් කරන්න කියලා. බලන්න මේ සෑයවල් වලට හදන ඒවට උදව් කරලා තියෙන හැටි. මා අපි දන්නවා දැන් අද කාලේ අපි චෛත්‍ය සසපූල හදනකොට මේ සමහර මේ උපාසකම්මලා ටිකට් පොතක් අරන් ගියක් ගියක් ගානේ යනවා. අපි කියලාත් නෙමෙයි. ඒ මිනිසුන්ට හිතෙනවා එහෙම. පිනට යොමු කරනවා මෙහෙම කරන්න අනිත් අයට කතා කරලා කියනවා මෙහෙම පින් කරන්න. මේව රුවන්වැලි සෑය හදනුනේ මේව කළේ දෙවිවරු. විමනක් විමනක් ගහන්නේ ගිහිල්ලා කියලා තියෙනවා මහා ථූපේ හදන්න යන්නේ. ඊට පස්සේ එතන ගහක් තියෙනවා. මොන ගහක්ද ඒක? රන් තෙලිඹු ගහ. ගහ කපන්න යනකොට පොර වැද වෙනවා. ඊළඟට මිනිසයා කලන්දේ දාලා වැටෙනවා. අවස්ථා කිහිපයකම වුණා. රජ්ජුරුව යනකොට ගහ ළඟට ගහෙන් දෙවඟනක් මත උනා. කවුද? ස්වර්ණමාලී. මං හිතන්නේ මෙයාගේ නම මාලි. රත්තරම් පාට නිසා වෙන්දයි ස්වර්ණමාලී කියන ඇත්තේ. ඒ තරම් ලස්සනයි. ඊට පස්සේ මොකද වුනේ? ස්වර්ණමාලී දෙව්දුව කිව්වා මෙහෙම කපන්න දෙන්න බෑ ඒවා මෙතන. නෑ චෛත්‍යයක් හදන්නේ ඒක ඕන තැනක හදාගන්නවා ගහ ඉතුරු කරලා. ඉතුරු මේක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ද්‍රෝණයක් ධාතු පිහිටන තැන. ඒවට එහෙම කරදරව නම් අද කාලේ චෛත්‍ය හදනකට බාධක එනවද නැද්ද? එන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා කොහොම හරි කන්න ලව් කළා. නෑ නෑ මෙහෙමයි මෙහෙමයි කියලා රහතන් වහන්සේලාත් මුල් වුණා. ඊට පස්සේ දෙව්දුව කිව්වා හරි මං වෙන විමනකට යන්න. හැබැයි ඔය හදන සෑයට නමක් දාන්න ඕන. මොකද්ද? නෑ නෑ මගේ නම. එහෙනම් ඒ කාලෙත් මගේ නම තිබිලා තියෙනවනේ. ඊට පස්සේ තමයි සෑයට ස්වර්ණමාලී මහා සෑය. නැත්තම් මහා ථූපේ තමයි ඒ සෑයට කියන නම. මහා ථූප. ශාලම සෑයනේ. ඊට පස්සේ ස්වර්ණමාලී මහා සෑය උන දැන් හදාගෙන යනවා. රජතුමා රත්තරන් කණුවක් මැද හිටවලා විශාල පුද පූජා පවත්වලා තියෙනවා. විශාල දැන් ඔය තියෙන සෑය වගේ 10 ගුණයක් විශාලට හදන්න තමයි රජුරෝ ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ. මංගල කියන රහතන් වහන්සේ පැහැදිලි කියලා තියෙන රජතුමනි ඔබතුමාගේ ඒ රහතන් වහන්සේ ආයුෂ දැක්ක රජුරෝ ළඟදී ආයුෂ ඉවර වෙනවා. ඊට පස්සේ කිව්වා රජතුමනි මේක කරගෙන ගියොත් අවසන් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ මං යන පාරේ එන්න කියලා මේ රහතන් වහන්සේ නමක් ගිය පාර තමයි අද පළවෙනි පේසවලල්ල. අද පළවෙනි පේසවලල්ල රහතන් වහන්සේ නමක් ගිය පාර. රහතන් වහන්සේ වඩිනකොට ඒ පාරේ මේ රන් නූලකින් ඇඳගෙන එනවා. රන් නූලෙන් මේ මැද කණුවේ ඉඳලා ඊට පස්සේ රිදි මේ කූරක් ගහලා ඒ කූරෙන් රවු මැඳගෙන එනවා. ඒ රිදි රහතන් ඒ රිදි කූර කොයි වෙලාවෙත් රහතන් වහන්සේගේ සිරිපතුල් අඩිය පිටින් පිට පැනලා නැහැ. රහතන් වහන්සේ කොහොම රවුම යන්න ඇදෙද එතකොට? මංගල කියන රහතන් වහන්සේ හෝ සිද්ධාර්ථ රහතන් වහන්සේ හරි සතුටුයි. ඊට සෑය හැදුවා. මොකද උනේ? ගැඩුල් නැහැ. ගැඩුල් දෙවිවරු මවනවා. රුවන්වැලි සෑයේ තියෙන දෙවිවරු මවපු ගැඩුල්. වඩුබාසුන කෙනෙක් කිව්වා. වඩුබාසුන කිව්වා හරි ස්වාමීනි අපි දවසට ගැඩුල් 100,000ක් බඳිනවා. රජ්ජුරුව කිව්වා දවසට ගැඩුල් 100,000ක් බැඳොත් එහෙම කාලයක් යනකොට පස් ගොඩක් තියෙයි. රජ්ජුරුව තේරුවේ දවසට අඩුම ගැඩුල් බඳින එක නම්. හැබැයි ප්‍රමිතියට
මිනිසු වැඩි හින්දාගෙන අඩුවෙන් බඳින එකේනම් ඒ තරම් මැටි පාගර පාගල පදම් කරනවා ගස්වැල් හට ගන්න නැති විදියට ඊට පස්සේ ගැඩොල් කපනවා ගැඩොල් 100ක් කපනකොට 1000ක් මතු වෙනවා පුදුමයක් ඒක සේරුවිල සෑයේ තියෙන දෙවිවරු මවපු ගැඩොල් ඊට පස්සේ ඒ ගැඩොල් මවන දැන් දවස ඊට පස්සේ කල්පනා කළා කොහොමද දැන් ගැඩොල් ගෙන්න ගන්නේ දොරටු 4 දවසට ඕන ගැඩොල් ටික තියෙනවා දොරටු 4 කවදාවත් නිකන් වැඩ කරන්න බෑ දොරටු 4 ඉන්න පුරුෂයෝ හැම එක්කෙනාම කහවණු සල්ලි ඔක්කොම දීලා යවන්නේ රහතන් වහන්සේ නමකට ඕන වුණා මේ සෑයට උදව් වෙන්න දැන් මේ බාසනලා ගැඩොල් බඳිනවා පිටිපස්ස බලන්නේ ගෝලයා මේ වැසිකිලි කැසිකිලි කරන්න ගිය අතරේ එතෙන්ද පහළ වුණ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ ගැඩොල් දෙනවා. ඒතර ගැඩොල් දෙන වේගෙත් එක බැලුවා මේ ගෝලයන් මොකද උනේ මේ කියලා බලනකොට ස්වාමීන් වහන්සේ නම. ඉක්මනට අහක බලාගත්තා. මම මූණ මතක හිටියා. පහවදා ඇමෙති කෙනෙකුට කිව්වා "යේ හාමුදුර නමක් වැඩ කළා." කොයි වගේද ඒ රූපේ කිව්වා. ඒ කාලේ ඉඳලා තියෙන රජතුමාගේ මට මතක නෑ මේ නිලේට කියන නම. හැඩහුරුකම කිව්වම ඒ රූපේ ඒ විදිහටම අඳිනවා. අරය හැඩහුරුකම කියලා එක්කෙනෙක්පත් කළා මේ ඒ රහ ස්වාමීන් වහන්සේ හොයන්න කියලා. අනුරාධපුරේ හිටපු දහස් ගණන් සංඝයා අතරින් ඒ රහතන් වහන්සේ හොයාගත්තා. කිව්ව රජතුමනි හොයාගත්තා. එහෙනම් ඔයා අඳුරගෙන බලපන්. නිතර රුවන්වැලි සෑයට යනවා. එහෙනම් හෙට රුවන්වැලි සෑ මේ ජයසිරි මහබෝධීන් වහන්සේට යනවා වන්දනා කරන්න. එහෙනම් හෙට ජයසිරි මහබෝධීන් වහන්සේ ගාවට වන්දනා කරන්න ගියාට පස්සේ මේ උඹ මේ පැන් කලේකුයි පිච්ච මලුයි දීපන් කියලා ඔන්න ක්‍රමයේ ඉගැන්නවා. ගන්න දැන් රහතන් වහන්සේ වඳින්න යනකොට පැන් පූජා කරනවා පිච්ච මල් දෙනවා මල් මාලා දෙනවා පුළුවන් තරම් සැරසිලි. ඊට පස්සේ කිව්වා උපාසක මහත්තයාට ගොඩාම් පින් කිව්වා. ස්වාමීන් වහන්සේ පින් එහෙම එකක් නැහැ. ඔබ වහන්සේ ඊයේ වැඩ කරපු එකේ පඩිය විදිහට තමයි ඔක්කොම කළේ. අපේ මහරජ්ජුරු තමයි ඔක කළේ කිව්වා. අනේ එහෙම කරන්න එපා මං කරගත්ත පින. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මහිතේට මේ රහතන් වහන්සේ නම නෙවෙයි මාර්ගඵල ලාභී භික්ෂුව. ඊට පස්සේ කියනවා නෑ නෑ ඔබ වහන්සේගේ පිනට හානි වෙන්නේ නැහැ. ඉතින් රජතුමාගේ හිතෙනි. ඊට පස්සේ දවසක් එක ස්වාමීන් වහන්සේ නම මේ ගැඩොලේ සයිස් එක බලාගෙන ගිහිල්ලා කුටිය හොරෙන් ගැඩොලක් හැදුවා. හදලා කබලේ දාලා පුච්චලා ඒ ගැඩොල අරන් දැන් රුවන්වැලි සෑගාව ඉන්න සිවුරින් වහගෙන මේක දෙන්න වෙලාව. ආයෙත් දැක් අර වගේ ගෝලෙක් නැති වෙලාව. ඉක්මනට එතෙන්ද කියලා ගැඩොල දුන්නා. දැන් බාසුන්නට මතකයිනේ ගැඩොලේ බර. දැන් මේ ගැඩොල අමතුයි. දැන් කලබලෙට ඉතින් තිබ්බා තියලා මොකටත් පිටිපස්සේ බලන්නට හාන්තර නමා. ඊට පස්සේ ඒක පණිවිඩෙ ගියා. ඊට පස්සේ රජුරු ආයේ ප්ලෑන් එකක් ගෙවුවා. රජතුමා මේ ස්වාමීන් වහන්සේත් එක එක ගෝලෙක් හිතවත් කරවලා ඒ ස්වාමීන් වහන්සේ පිටගමකට වඩිනකොට මෙයත් තුන් සිවුරක් පාත්‍රයක් ඔය වගේ සමන පරිස්කාර ටිකක් අරන් පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා ඔය ඔබතුමා කොහෙද යන්නේ මාත් ඔබ වහන්සේත් එක්ක යනවා. මගේ ඥාතින් ඉන්න ඔය පැත්තේ. ඊට පස්සේ ටිකක් දුර ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මේ ටික ගන්නකෝ කියලා මේ දුන්නා පාත්‍ර සිවුරු ඔක්කොම. ඊට දීලා කිව්වා ඕක ඔබ වහන්සේට පූජා වේවා. ඇයි කිව්වා. අර ඊයේ ගැඩොලක් දුන්නේ ඒකට. ඊපස්සේ කිව්වා අනේ මගේ පිනට හානි කරන්න එපා. එතන ලස්සන කතාවක් එයා. කියන ස්වාමීනි ඔබ වහන්සේ සෑයට ගැඩොලක් දුන්න පින අකනිටා බඹලෝකේ දක්වා පිරිකර ගොඩ ගහලා දුන්නත් ඒ පිනෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියේ. දැක්කද සෑයකට ගැඩොලක් පූජා කිරීමේ පින? හරි පුදුමයි. රුවන්වැලි මහ සෑය. දැන් හදාගෙන යනවා. දවසක් රහතන් වහන්සේ නමක් මේ මළුවේ අයිනේ ගහක් අයිනේ භාවනා කරනකොට හරියට දෙවිවරු වඳිනවා අර මේ බඳින සෑයට දිවි අංගනාවෝ. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ කතා කළා. ඔයාලා කවුද? ඊට පස්සේ කිව්වා අපි දිවි අංගනාවෝ. ඊට පස්සේ කිව්වා කොහොමද ඉපදුනේ? මොකද්ද කරපු පින? අනේ ස්වාමීනි මේ අපේ පිනක් නෙවෙයි. අපි මේ සෑයෙම වැඩ කරපු වයසක අය. රුවන්වැලි සෑයම වැඩ කරලා සෑයේ ධාතු නිදන් කරන්නත් කලින් මැරිලා ගිය අය දෙවිවරු වෙලා රුවන්වැලි සෑයට වඳින්න ආවා. චෛත්‍ය කර්මාන්ත එහෙම එකක්. ඒකයි
බුදුරජාණන්සේ ධාතු තැම්පත් කරලා බුදුරජාණන්සේ වදාලා ධාතු උන්වහන්සේලා තැම්පත් කරලා මිනිසුන්ට පේන තැනකම සෑයවල් හදන්නේ කොහොමද අහු මුළු වල නැතුව හේතුව සිව්දිගින් වඩින ජනයා ඒ සෑයක් දැකලා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතු තැම්පත් සෑයක් නේ කියලා හිතට ප්‍රසාදයක් ඇති වුණොත් දිව්‍ය ලෝකයන්ට පින් රැස් වෙනවා වැන්දොත් පිදුවොත් සත්කාර කළොත් දැන් අපේ ගටිකාර මහසෑරජානන් වහන්සේ අහසේ දිදුලන රිදී ඔටුන්නක් වගේ පරිවාර සෑරජුන් පිරිවරක් ගව් ගානක් ඇහැතට පේනවා සමහරලාට මේ අසබුට ඇවිල්ලා නැති අය ඇති දුර ඉඳලා සාදු කියලා වඳින සමහරට සුගතියේ හිත සකස් වෙනවා සෑරජානන් වහන්සේලා කියන්නේ එහෙම එකක් පැහැදිලි නේද පින්වතුනි එතන රුවන්වැලි සෑයේ ධාතු නිදන් කරනකොට මේ ලංකාවට රහතන් වහන්සේලා වැඩලා තියෙනවා උපමාවකින් කිව්වොත් කොහමද අනුරාධපුර පොළොන්නරුවේ උපාසක අම්මලාට එදා වී වේලන්න බෑ ඇයි අවුව වැටෙන්නේ ඇයි අහසින් ඒ තරම් රහතන් වහන්සේලා වඩිනවා මට නම් හිතෙනවා රුවන්වැලි සෑය මළුවට ගියාම මම මේ ඉන්නේ කවුරු හිටපු තැනකද රහතන් වහන්සේ නමක් හිටපු තැන කවුරු වුණත් රුවන්වැලි සෑය ගිහිල්ලා කොතන හිටගත්තත් රහතන් වහන්සේ නමක් හිටපු තැන ධාතුන් වහන්සේලා කොහෙන්ද රුවන්වැලි සෑයට සෝනුත්තර කියන රහතන් සාමණේරයන් වහන්සේ ධාතු ගේන්න යොමු කළේ මහාකාල නාගරාජගව තමයි අර දුර රාමගාමි චෛත්‍යයේ කැඩිලා ගඟට වැටිලා මුහුදට ගිහිල්ලා නාගයෝ ඒකනම් වන්දනා කරනවා ධාතු කරඬුව. ඉතින් මේ රහතන් වහන්සේ වදාලා දැන් ගිහිල්ලා ගේන්න ඕන. ඊට පස්සේ ධාතුන් වහන්සේලා වඩම්මන්න ගියා. දුන්නද? මේ ධාතු වංශ කතාවේ එකම එක ධාතුන් වහන්සේ නමයි කැමැත්තෙන් දීලා තියෙන මේ නාගයෝ. ඒ තමයි සෝමාවතී දලදවංශේ. කියන්නේ මහින්ද කියන රහතන් වහන්සේත් එක්ක හරියට හිතවත් වෙලා හිටියා ජයසේන නාරජතුමා. ඉතින් මහින්ද රහතන් වහන්සේ ධාතුන් වහන්සේ ඉල්ලපු ගමම දුන්නා. හිතවත් කමට. එහෙනම් ටික යාළු කරලා වැඩක් ගන්න පුළුවන් කට්ටියනේ. අනිත් හැම තැනකම බොහෝම මාරුවේ සීරිවිල ධාතුන් වහන්සේලා ගේන්න ගිහිල්ලා ගලක් පලාගෙන මතුවෙලා අදටත් තියෙනවා රාව ගල කියලා. ගල් මෙහෙම දෙකට පැලිලා. එනයි මතු වෙච්ච තැන රෑට ඉන්නවලු ඒ ගොබේ මේ පෙනගොබ මවාගෙන එතන අදට මන්නම් දැක්කේ නෑ රාමගල ඊට පස්සේ මේ ජයසේන නාරජතුමා කිව්වා දෙන්න විදිහක් නෑ නෑ ඒ වෙනකොට තමන්ගේ මල්ලිගාවට ධාතුනා කරඬු අතුරු දහම් කරලා තිබ්බේ ධාතු මන්දිරෙට ගිහිල්ලා කිව්වා මේ බලන්න මේ ධාතු මන්දිරේ මේ සඳකඩ පහනේ වටිනාකම කොච්චරද ඇහුවා සෝනුත්තර මහරහතන් වහන්සේ කියනවා ලංකාවෙම රන් රිදී මුතුමැණික් එකතු කළා මේ සඳකඩ පහනට සම කරන්න බෑ ඒකනේ නාරජතුමා කියනවා ඒකනේ ඉතින් මෙච්චර වස්තුව තියෙන දැනකින් ඔබ වහන්සේලා මොකද මේ ධාතුන් වහන්සේලා ඉල්ලන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අනුකම්පාව පිණිස මිසක් වටිනාකමක් දෙන එකටද දැන් මිනිස්සු අහනවා අපි මේ සත්කාර කරනවා කරඬුවට වඳිනවා වඳිනවා කොයි ධාතුන් වහන්සේලා වඩින්නේ නැහනේ ඔන්න නෝක්කඩුව ඊළඟ සමහර අය කියනවා අර ගෙදර ධාතුන් වහන්සේලා තියෙනවා කිසි වන්දනාවක් නැහැ තියෙන්න පුළුවන් හඳුරන්නේ ඔහොම ධාතුන් වහන්සේලා එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්කාර තියෙන තැන විතරක් වැඩ ඉන්න ධාතුන් බුදුරජාණන් වහන්සේ නමන්ද බුදුරජාණන් වහන්සේ අකම්පිතයි ලද තැනත් නොලද තැන සමසේ වාසය කරනවා ධාතුන් වහන්සේට උපහාර කළොත් ඒක බුදුරජාණන් වහන්සේටද අපිටද අපිටයි මලක් පූජා කළත් අපිට ගිලම්පස ටිකක් පූජා කළත් අපිට බුදුරජාණන් වහන්සේ වෙලාවටම පහන තියයි කියලා ওই ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ගියාට පස්සේ මිනිස්සු වැඩින දෘෂ්ටිය තමයි වෙලාවට පහන තියන්න ඕන බුද්ධ පූජාව තියන්න ඕන ගෙදරින් යන්න බයයි අනේ මේ මොනවා වේද දන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙලාවට පහන තියෙනකල් බලා ඉන්න කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ නිකෙලස් නැද්ද මෙස තමන්ට පින් කරගන්න පෑන් ටික පූජා කරනවා තමන්ට පින් කරගන්න බුද්ධ පූජා කරනවා තමන්ට පින් කරගන්න වඳිනවා
වැන්දොත් පිදුවොත් සත්කාර කළොත් ඒක තමන්ට. පැහැදිලි නේද? ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොහොම හරි සියුම් අතක් මවලා ගන්නව ධාතු කරඬුවා. මම ඒකයි කිව්වේ අර රුවන්වැලිසෑය ධාතු කතාව කියන්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් කොහොම හරි ධාතුන් වහන්සේලා වැඩම්මවා. වඩම්මල රුවන්වැලිසෑය වටේ රජ්ජුරු ධාතු කරඬුව සිරසි තියාගෙන ප්‍රදක්ෂිණා කරනවා. ඒ වෙනකොට රුවන්වැලිසෑය තවත් වෙච්ච සිද්ධියක් තමයි පේසවලල්ලු තුනම බඳිනකොට ආයේ පොළොවේ යටට කිඳා බහිනවා. කී වතාවක් කිඳා බහලා තියෙනවද? නව වතාවක්. අපි ඔය වෙහෙර විහාර කරන සමහර මිනිස්සු ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔයගේ හරියට බහිරව දෝෂ තියෙනවා. රුවන්වැලිසෑයෙත් මේ පේසවතා පේසවලල්ල බහිරව ඔය නව වතාවක් ගත්තනේ පොළොවේ ඇතුළට කිව්වා. ඇත්තද? රහතන් වහන්සේලාගෙන් දුටුගැමුණු රජුර අහනවා ස්වාමීනි නව වතාවක් මේ පේසවලු ගිලුණා. කියනවා රජතුමනි ඕක රහතන් වහන්සේලා කරපු එකක් කියනවා. බුද්ධ ශාසනයේ අවුරුදු 5000ක් තියෙන කල රුවන්වැලි මහා සෑය දිනෝ දහක් දෙනාට සෙත සලසමින් විරාජමානව වැඩ සිටින්න අකම්පිතව නොසෙල්වි වැඩ සිටින්න පාදම තමයි ඔය වැදෙන්නේ කියනවා. දැන් ඔය තියෙන පේසවලු වගේ නව ගුණයක් ඇතුළට තියෙන රුවන්වැලි සෑයේ. ඉස්සර සෑ කර්මාන්තය කරද්දී චෛත්‍යයේ උඩ බරටම පොළොවේ ඇතුළටත් බර දානවා. පැහැදිලිද මං කියන එක? චෛත්‍යයේ මළුවෙන් උඩ තියෙනනේ බරක්, ඒ බරම පොළොවේ ඇතුළටත් හාරලා බර දානවා. එහිමයි පාදම් හදන්නේ. ඇතුළම පාගලා තහඩු අතුරලා ඊට පස්සේ රුවන්වැලි සෑයේ ගර්භේ කොච්චර සිතුවම් කරලා තියෙනවද මුළු බුද්ධ චරිතේම. රුවන්වැලි සෑ මළුවේ ඇතුලේ තියෙනේවා. දැන් අර මේ කන්තලි සෑ ගර්භය ඇතුලේ චිත්‍ර ඇඳලා ඒ දිව්‍ය විමානයක් වගේ සරසලා තියෙනකොට මිනිස්සු අඬා අඬා කියනවා හාන්දුරනේ වහන්න එපා වහන්න එපා කියලා කියනවා. ඒතර මාට හිතෙනවා රුවන්වැලි සෑය රුවන්වැලි සෑය රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන නිදන් වස්තු ටික එළියට ගත්තොත් දැන් රුවන්වැලි සෑයේ තියෙන මළුව වගේ තුන් ගුණයක් ඕන. ඒ බඩු ටික තියන්න විතරක්. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන ධාතුන් වහන්සේලාගේ විස්තරේ තව විස්තරයක් කියන්නම්. ඊට කලින් මම ධාතු නිදන් කරලා ඉන්නම්. රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලා අරන් ප්‍රදක්ෂිණා කළා. නැගෙනහිර පැත්තෙන් තමයි චෛත්‍යයට ගොඩ වෙන්න පාර තියෙන්නේ. පේසවල්ලු තුනෙන් ඇතුළට බැහැලා තමයි ධාතු නිදන් කරන්න තියෙන්නේ. ඉතින් නැගෙනහිර පැත්තේ ධාතු කරඬු වරන් රජුරෝ සද්ධාවෙන් ඉන්නකොට ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නැගිලා බුද්ධ ශ්‍රීය මව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රීයෙන් බුදුරුව මැවුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඇයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකට අදිෂ්ඨාන පහක් කළා. කුමක්ද ඒ? ලංකාවට ජයසිරි මහ බෝධින් වහන්සේ වඩම්මනකොට ඒ බෝධින් වහන්සේ මේ සැතකින් කැපෙන්නේ නැතුව තෙමේම කැපී යත්වා. සතියක් ආකාශයේ නොපෙනී තේත්වා මුල් ඇදලා නොපෙනී තියෙන අදිෂ්ඨාන කළා. බෝධින් වහන්සේගෙන් බුදුරැස් විහිදේවා. බලන ප්‍රාර්ථනා පහෙන් ප්‍රාර්ථනා තුනක්ම කුමක් හා සම්බන්ධවද? එහෙනම් බෝධින් වහන්සේලා 5000ක් කල් පවතිනවා. මහතේ බෝධි වරුණ කිව්වනම් ඒත් තියෙනව රැයක් කියලා වෙනකල් කියන්න. අපේ අම්මලා දන්නේ ඉතින් ඔය ඒතුරු වෙන චීත කෑලි 60 කෑලි එකතු කළා කොඩික වැලි ටිකක් අතරින් ගිහලා බඳින්න විතරයි. බෝධින් වහන්සේලාගේ වරුණ ඇහුවට පස්සේ බෝධින් වහන්සේ නමක් දකින්නකොට ඔළුව නැමෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන පහෙන් අදිෂ්ඨාන තුනක්ම බෝධින් වහන්සේලා හා සම්බන්ධ. ඊළඟ අදිෂ්ඨානය තමයි රුවන්වැලි මහා සෑයේ ධාතු නිදන් වෙන දවසේ බුද්ධ ශ්‍රීය මැවීවා. ළඟට තූපාරාමේ මේ ධාතු නිදාන ගැන ඔය වගේ පහක් තියෙනවා. ඊට පස්සේ පින්වතුනි දැන් බුද්ධ ශ්‍රීය මැවිලා මේ බොහෝ දෙනා සාදුකාරයන් කඳුළු සලනවා. ඊට පස්සේ ආයෙත් ඒ ධාතුන් වහන්සේලා රජුරුවන්ගේ මේ කරඬුවට වැඩම කළා.
ඒ බුදුරජාණන් වහන්සේ ඍද්ධි යහනක් මත ඒ ධාතුන් වහන්සේලා රජුරු අදිෂ්ඨාන කළා ඔබ වහන්සේ පිරිනිවන් පාපු විදිහට වැඩ සිටිත්වා ඒ සල්ගස් රන් ඍදි මුතු මණික් වලින් හදපු සල්ගස් දෙකක් අතරේ ධාතුන් වහන්සේලා සැතපුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන විදිහට හරිම පුදුමයි ඒක හරිම පුදුම සිද්ධිය අදටත් තියෙනවා අපිට කිහිප දෙනෙක් මුණ ගැහිලා කතා කරලා තොරතුරු දැනගෙන තියෙනවා රුවන්වැලිසෑය ඇතුළේ දැක්ක ඒ අය අදටත් දැකලා තියෙනවා අර විදිහටම තියෙනවා ඒක ඉතින් බුද්ධ ශාසනය ඉවර වෙනකල් තියෙනවා මගෙන් අම්මා කෙනෙක් ඇහුවා ධාතුන් වහන්සේලා දිරලා දිරලා කැඩිලා යන්න පුළුවන්ද කියලා නෑ එතන දාන්න නැති නිසා හැවේ එහෙම එකක් නෑ වර්ණය වෙනස් වෙන්න පුළුවන් ධාතුන් වහන්සේලා කුඩු වෙලා යන්නේ ධාතුන් වහන්සේලා කැඩෙන්නේ ඉර්ධියකින් බුදුරජාණන් වහන්සේගේ අබ ඇටයන් පමණ ධාතුන් වහන්සේ නමක් වුණා දැන් අබ ඇටේ ධාතුන් වහන්සේලා කුමුදු මල් පාටයි ඊළඟට මොම් කඩසහල් ප්‍රමාණය ධාතුන් වහන්සේලා මුතු පාටයි මොම් පියලි ධාතුන් වහන්සේලා රත්තරම් පාටයි ඇත්තටම ඒ වගේ ධාතුන් වහන්සේලා ගොඩක් ලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනවම දැනගන්න පුළුවන් දැක්ක ගමම කියන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ ධාතුන් වහන්සේලා එතරම් අසිරිමත්. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් රුවන්වැලිසෑයේ පිහිටියා. රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ මේදවර්ණ ප්‍රාසාණයෙන් රහතන් වහන්සේලා වැහුවේ. රජුරු අනබෙරියක් ඇව්වා. දැන් තම තමන් වඳින ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කාලයයි කියලා. මිනිස්සු වලව්වල ගෙවල්වල ඊළඟට ගල් ගුහාවල තනි තනියෙන් වන්දනා කරපු ධාතුන් වහන්සේලා තම තමන් ඇරන් ඇවිල්ලා රුවන්වැලිසෑය ධාතු ගර්භයේ උඩ වෙන වෙනම තැන්පත් කරලා තිනවා පින්වතුනි රුවන්වැලිසෑය ධාතු ගර්භයේ උඩ කරඬු 1000ක සර්වඥ ධාතුන් වහන්සේලා 1000ක් තැන්පත් කරලා තිනවා මිනිස්සු විතරක් දැන් අර එහෙම වෙන්න පුළුවන් මොකද මට දවසක් වෙච්ච දෙයක් තියෙනවා ඒ තමයි සඳහිරු සෑයේ ධාතු නිදන් කරපු දවසේ ඉතින් අපි ධාතු නිදන් අපි බලන්න වැඳ පුදා ගන්න ගියා ගිහිල්ලා ධාතු නිදානේ දැන් වහන්න ළඟයි ඉතින් මං කේසාන්ත ඉඳලා පාදාන්තය දක්වා මං හිතෙන් බලනවා මට මොනවද මේ සෑයේ තැම්පක් කරන්න තියෙන්නේ කියලා මං ඉතින් මොනවද තැම්පක් කරන්නද සිවුරු දෙකක් සිවුරු දෙකයි තුන් සිවුරා විතරයි මට තියෙන්නේ ඉතින් මං කල්පනා කරලා ඉතින් මම මොනවද තැන්පත් කරන්න මං වඳිනවා මට හිතුණා අර බුද්ධ කාලේ සෑයවල වල ධාතු තැන්පත් කරන මිනිස්සු කන කර ආභරණ ගලවලා දානවා කියන එක ඇත්තටම සිද්ධ වෙච්ච එක ඒක වෙනවමයි ඒ ශ්‍රද්ධාවත් එක්ක ඉතින් මිනිස්සු කන කර ආභරණ වලින් වහලා තියෙන රුවන්වැලි සෑයත් ඒ ධාතු කරඬු 1000 ඊට පස්සේ පින්වතුනි ඔන්න ධාතුන් දැන් ටික ටික සෑය හැදෙනවා දුටුගැමු රජුරණ සම්පූර්ණයෙන් සෑය හැදෙන කල ඉන්න බැරි වුණා පින්වතුනි පස්සේ කාලේ දුටුගැමු රජුරන්ගේ මොනුබුරේ හිටිය බාතික කියලා මේ බාති රජුරෝ හැමදාම රුවන්වැලි සෑයේ වැඳලා තමයි මේ කෑම කන්නේ දවසක් හවස රාජවාසලේ ප්‍රශ්නයක් විසඳලා රුවන්වැලි සෑයේ හරියට මේ වන්දනාවල් කළා තියෙනවා අපි මේ දැන් කාලේ තියෙන වන්දනා මොනවාද ඒ බාතේ රජුරු රුවන්වැලි සෑයේ අඟල් 4ක් විදිහට මේ උරයක් මහලා තිනවා. අන්න ඒක කංචුකය. සම්පූර්ණයෙන් කොත් කැරැල්ල ඉඳලාම පල්ලැහැට දක්වාම උරයක් කොට්ට උරේ වගේ උරයක් මහලා තිනවා. සිදුරු තියෙන උරයක්. ඒ උරේ සඳුන් කුඩු පුරවලා තිනවා. එතකොට චෛත්‍ය ඉඳලා අඟල් 4ක සඳුන් කුඩු පිරවෙලා සම්පූර්ණ චෛත්‍ය හැඩයට දැන් තිනවා. ඊට කලින් රජ්ජුරුව හැම නගරයකම මේ සමන් දෑ සමන් වැව්වා ඉද්ද වැව්වා රජ්ජුරුව බසවක් කුලම වැවෙන් යන්ත්‍ර සූත්‍රවල උපකාරයෙන් වතුර රුවන්වැලි සෑයට ඉස්සා ඉහලා උඩ ඉඳලා යම් ක්‍රමයකින් මල් ගැහුවා දැන් මටත් කියන්න සිද්ධ වෙන යම් ක්‍රමයකින් කියලා ඒක කොහොම කළාද කියලා හිතා ගන්න බෑ අර මේ සඳුන් කල්කේ පිච්ච ගහලා තියෙනවා එතකොට උඩ ඉඳලා ගැහුව තනි කර මේ මල් ඔටුන්නක් විදියට රුවන්වැලි සෑය පෙනිලා තියෙන්නේ. පින්වතුනි අර යන්ත්‍ර සූත්‍රයෙන් පින්නවාගේ අහසින් වතුර වැටෙන නිසා මල් පරවෙන්නේ නැහැ. සතියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ දැන් ටික ටික අර කල්කේ රුවන්වැලි සෑයෙන් බේරිලා ගිහිලා මළුවේ
කකුලේ ගොප්පැටේ වැහෙනකල් මේ මේ තිබිලත් මේ සඳුම් කල්ක තියෙනවා. රජ්ජුරු ඊළඟට මොකද්ද කළේ? ඒ මුළු මළුවේම මානෙල් මල් ගහලා තියෙනවා. මට හිතෙන් මැවිලා පේනවා ඔබත් මම ගන්න. රුවන්වැලි සෑ මළුවම නිල් පාට තියෙන්න ඇති. හැන්දෑවට මුකුලිත වෙනවා. උදේට විකසිත වෙනවා. සතියක් තිබිලා තියෙනවා මල්. සෑ මළුව හොදනකොට වැලි මළුවට ගිහිල්ලා පිරීලා තියෙනවා අර කල්ක. ආයෙත් මානෙල් ගහලා තියෙනවා වැලි මළුවේ. අහෝ පින්කම ඉවර වෙලා රජතුමාගේ භාණ්ඩාගාරෙන් කරත්ත පිටින් මේ මුතු ගෙනල්ලා තියෙනවා. මුතු ගෙනල්ලා රුවන්වැලි සෑයේ උඩ ඉඳලා මුතු වලින් වහලා මුතු මාල වලින් වැහුවා. එතන මුතු කරඬුවා. දැන් මේ බලන්න මේ කරඬුව මුතු වලින් එක එක විදිහට මේ කැටයන් කරලා තියෙන්නේ. දැන් මේ කරඬුව ටික රුවන්වැලි සෑයේ සම්පූර්ණයෙන් මුතු වලින් වැහුවා. මුතු වලින් වහලා ඒ මුතු ටික එකතු කරලා පිච්චුවා. පුච්චලා ඒ මුතු අලු වලින් තින්ත ගාලා තියෙනවා රුවන්වැලි සෑයේ. හුණු ගාලා තියෙනවා. කොහොම පූජාද? එහෙව් රජ්ජුරු වන්දනමාන කරන් එක දවසක් මේ රාජසභාවේ වැඩක නිසා කෑම කනකොට මතක් වුණා මෙහෙම කෑම ටික අතට ගන්නකොටම රාජ භෝජනේ මේ සේවකයන් අහනවා අපේ මුත්තණුවන් වන්දනා කළාද? මොකද්ද මුත්තණුවන් කියන්නේ? රුවන්වැලි සෑයේ. ඊට පස්සේ අනේ රජතුමනි නෑ. ඊට පස්සේ දැන් උන රෑ 9ට 10ට රජුරු රුවන්වැලි සෑයට යනවා. කවුරුත් නෑ. රජුරු මල් වට්ටියක් කරන් වටේ යනකොට පිරිත් හඬක් එනවා. රජුරු කිව්වා මේ ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා. ඉතින් කිසි සද්දයක් නෑ. කිව්වා දොරටු හතරම වහන්න. දොරටු හතරම වැහලා රුවන්වැලි සෑය වටේ ගියා. කිසි කෙනෙක් නෑ. රජුරු කල්පනා කළා එකත් එකටම සෑ ගර්භයේ තමයි මේ පිරිත් කියන්නේ. අපේ ආර්යයන් වහන්සේලා සෑ ගර්භේ පිරිත් කියනවා නොදැක නම් මං මෙතනින් නැගිටින්නේ නැහැ කියලා සෑයේ මළුවේ දිගා වුණා. සක්කරයාගේ පණුපුල් ආසනේ උණු වුණා. ඇයි අච්චර පින් කරපු කෙනෙක්ගේ අදහස් දැනෙන්නේ නැද්ද දෙවියන්ට? සක්‍ර දෙවියෝ ඉක්මනට සෑ ගර්භේ පහළ වෙලා ස්වාමීන් වහන්සේලාට කිව්වා ස්වාමීනි දැන් උන සෑ එළියේ මළුවේ බාතික රජුරෝ මේ සෑ මළුවට එන්න ඕන කියලා ගර්භේට මේ මෙන්න මාරාන්තික උපවාසයක්. මොකද කරන්නේ? කිව්වා ඒ රජ්ජුරුව සද්ධාවන්ත නිසා ගෙන්නගෙන ආවට කමක් නැහැ කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ නමක්ම සෑයෙන් එළියට ඇවිල්ලා රජ්ජුරුවන්ගේ අත අල්ලගෙන සෑ ගර්භය ඇතුළට ගියා. ඔක්කොම පෙන්නවා. එළියට ආවා. රජ්ජුරුවන්ට පුදුම සතුටුයි. රජ්ජුරුව තමන් දැකපු වලින් ටිකක් රාජ මාලිගාවේ මිදුලේ කැටයන් කළා. ඒ කැටයම් දැකලා දහස් ගණන් තරුණයෝ මහණ වෙලා තියෙනවා. ඊට පස්සේ දවසක් ස්වාමීන් වහන්සේලා කිව්වා රජතුමනි ඔබ දැක්ක දේවල් අපිට කියන්න. අනුරාධපුරයේම හිටපු ස්වාමීන් වහන්සේලා ලෝවාමාපායට කැඳෙව්වා. රජ්ජුරුව ආසනයේ ඉඳගෙන රුවන්වැලි සෑය ඇතුලේ විස්තර කියනවා. දැන් ඔන්න උදේ පටන් ගත්තා. දවල් හැන්දෑ වුණා, පහුවදා උදේ වුණා, පහුවදා හවස වුණා. දැන් දවස් දෙකක් කියනවා. එක ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා කිව්වා රජතුමනි තව ඉවර නැද්ද? කිව්වා ස්වාමීනි මං දැක්ක දේවල් වලින් 10න් පංගුවක් ඔය කිව්වේ. රුවන්වැලි මහා සෑයේ කොච්චර වස්තුද? හරි බුදුමයි. එහෙව් රුවන්වැලි සෑයේ වඳිනකොට කොච්චර ආශිර්වාදයක් එනවද? මේ මිනිස්සු නිතරම අර යකා වැහුණා, මේ යකා වැහුණා, පෙරේතයා වැහුණා කිය කිය ඉන්නවා. ගෙදේටම වෙලා මල පෙරේතෝ වගේ ඉන්නවා මිසක් යන්නේ නැහැනේ මේ සෑයක්වත් වඳින්න. නිතර සෑයක් වැඳලා බෝධින් වහන්සේ නමක් වැඳලා පිරිද්දිඟක් කියාගෙන ඉන්නවා නම් ඔය කිසි කරදරයක් නැහැ. ගෙදේට වෙලා ඔහේ ඉන්නවා. ඊට පස්සේ හිත හරි බයයි, බොළඳයි, ඊළඟ කෙලෙස් බරිතයි. ඉතින් අහක යනවා එනවා ඊට පස්සේ. ඒ නිසා මේ හොඳම දේ මේ රුවන්වැලි සෑය ආනුභාවයෙන් පිහිට ගන්න එක. ශ්‍රද්ධාවන්තයාට ඒ පිහිට තියෙනවා. තියෙනවාමයි. හැබැයි රුවන්වැලි සෑය මළුවට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්න ඕන. ගිය ගමන්ම කලබල ඉන්නේ නැතුව ගිහිල්ලා හොඳට වන්දනා කරන්න. බුදුගුණ කියන්න තේරෙන්නේ නැත්නම් නිකන් හරි වටේ ප්‍රදක්ෂිනා කරන්න. ඊට පස්සේ වෙන සාකච්ඡාවලට ගන්න එපා. මං දැන් ළඟදී රුවන්වැලි සෑයට ගියා. රුවන්වැලි සෑය ඉඳලා මං එනකොට ළමයි ටිකක් සාකච්ඡාව. එක ළමයෙක් අහනවා ලෝහා මාපාය කියන්නේ මොකද්ද?
අනිත් ළමයා මේක සීරියස්. ඒ ළමයාම කියනවා අනිත් ළමයා කියනවා ලෝකේ මහා අපාය. ඔන්න ඥානේ. ලෝහ මහා ප්‍රාසාදය. ලෝහ මහා අපාය. ඕවා මිනිස්සු කතා කරන්නේ. තව සමහර කියනවා අපේ මෙහෙම ගල් කොහොම ගිනවද මන් දන්නේ අප්පා කියලා ඕක ගැන කතා කර කර ගිහිල්ලා එනකොට රුවන්වැලි සෑය වටේ ගිහිල්ලා ඇවිල්ලා අර දොරටුවෙන් පිට වෙනවා. සෑය මොකද්ද දන්නේ නැහැ. ඇත්තටම රුවන්වැලි සෑය වදින අයගෙන් 30%ක් විතර ඉන්නවා රුවන්වැලි සෑය අභ්‍යන්තරය දන්නේ නැති. හොයන්න ඔය මං කිව්වේ ලක්ෂයෙන් පංගුවක් තරම් රුවන්වැලි සෑය. රුවන්වැලි සෑයට පූජාවක් කරලා තියෙන මහිතී මහ දැලියාමාන රජුරෝ වෙන්න ඕන. රුවන්වැලි සෑය මල්ලුවේම පහන් පත්තු කළා තියෙනවා. රුවන්වැලි සෑය මල්ලුවේම පහන් පත්තු කළා කියන්නේ පහන් කීයක්ද? රුවන්වැලි සෑයේ වට ප්‍රමාණයම තියෙනවා අඩි 900ටත් වැඩිය. කියන්නේ චෛත්‍ය වට ප්‍රමාණය අඩි 900ට වැඩිය තියෙනවා. සෑය මල්ලුව කොච්චරද? මේ පහන් පූජාව කරන වෙලාවේ රහතන් වහන්සේලා පහන් පූජාවට ඇවිල්ලා හිටියා. මේ පහන් පූජාවට අකුල් හෙලන්න මාරයා සියලුම දෙනා පහන් පත්තු කළ ඉවර වෙනකොට ආකාශයෙන් ගිනි වරුසාවක් එවලා තියෙනවා. ඒ වෙලාවේ එක රහතන් වහන්සේ නම අහස දිහා බලලා තියෙනවා. බලනකොට අහසින් ගිනි වරුසාවක් එනවා. ඒ ෂණයේ මේ මොහොතේම ඒ රහතන් වහන්සේ අහසේ පොළොවක් මැව්වා. ඒතර අර වැටෙන ඔක්කොම අහසේ පොළොවට වැටෙන්නේ. එහෙම පින්කම් කරලා තියෙන්නේ. හරි පුදුමයි. අද අපි පහන් පූජාවක් කළොත් මොන හරි පළතුරු පූජාවක් කළොත් රජවරු කරපු දේවල් එක බලනකොට චිත්ත ප්‍රසාදේනේ. බුදුවරු මේවා ලැබීමට සුදුසුයිනේ. නිකන් ඔහේ කාලා බීලා මිනිසුත් එක්ක රණ්ඩු වෙවි නඩු හබ ගිය කියා ඇදකුද කතා කර වෛරයෙන් ක්‍රෝධයෙන් අකුසල් එක මෙරිලා යන්න හිටපු මිනිසුන් නෙවෙයිද අපි? මේ දැන් ධර්මයක් අහලා හිත සනසවාගෙන මේ රැය පහන් වෙන තුළු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ අනුභවය ගැන අහන්නේ අපේ හිතේ මේ ධර්මය නිසා ඇතිවෙච්ච සද්ධාවෙන්. ඔබව මේ ඇහැරවල තියෙන ශ්‍රද්ධාවෙන්. ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා පහක් ඇහැරිලා ඉන්නකොට පහක් නිදා ගන්නවා? මොකද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් ඔන්න කවුරු හරි නිදිමතව නැතුව ඇහැරගෙන ඉන්නවා නම් මේවා යම් ප්‍රමාණයක පිහිටලා තියෙනවා. ඒ නිසා තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා එන්නේ නැහැ. ඇයි මේ පහ ඇහැරලා? එතකොට මේවා ටික 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 අඩු වෙලා යනවා නම් මේ පහ නැගිටිනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් නම් එන්නේ මොකද්ද? බරපතලෙනවා. ඕ එද නිින්ද යනවා වගේ දකින්නවා නම් මට පේන්නේ නැති වෙන්නේ හිමීට පොඩ්ඩක් අනින්න. නමුත් බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනා කියන්නේ කවුරුත් මේ ධර්මය අහනවා. ඉතින් ඒ නිසා ඒ රුවන්වැලි මහා සෑයේ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව. ඊට පස්සේ තව තියෙනවා මේ රුවන්වැලි සෑයත් එක්කම ධාතුන් වහන්සේලා කියන කෙනෙකුට ওই මහා දැලියාමාන රජුරු මම මතක හැටියට කාන්තක සෑය රුමේ කොහෙද මිහින්තලේ අර ගලක් මුදුනේ තියෙන මහා සෑය. ඒ සෑය බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කළා තමයි හදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවක් තියෙන්නේ ලංකාවේ මිහින්තලේ. ඒ සෑය හදනලු සෑයේ බරට පින්වතුනි කන්ද නා යනවා. රාජතුමාට ඇවිල්ලා කිව්වා සේවකයෝ ස්වාමීනි මේ කන්ද නා යනවා. ඒ රජතුමා ඇවිල්ලා කන්ද පාමුල නිදාගෙන තියෙනවා මම් පස් වලින් යට වේවා සෑය හදන එක නතර කරන්නේ නැහැ කියලා. පින්වතුනි ඉදා නතර වුණ ගල් අදටත් නතර වෙලා. ඒසා කන්ද ආයනාය ගියේ නැහැ කියනවා. රජුරන්ගේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව බලයක්. ශ්‍රද්ධාව කියන්නේ බලයක්. ඒ වගේ රජවරු මේ සම්පූර්ණයෙන් පින්කම් කරලා තියෙනවා, කුසල් කරලා තියෙනවා. ඒ නිසා ඒ රුවන්වැලි මහා ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් උතුම් රත්නමාලී මහා සෑ රජුන්ට නමස්කාර වේවා. මේ අසිරිමත්
धातु कथावट एनकोट मम धनंगिटेतने मे तरम विचिट कथावट एन के එතකොට මේ දවස්වල හරි අසිරිමත් ධාතු වන්දනාවක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ ඉරදීම වපු ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න මුතියංගන මහසෑයයි අපි අහලා තියෙන හැටියට බුදුරජාණන් වහන්සේ ඉරදීම වපු එකම එක ධාතුන් වහන්සේ බදුල්ලේ මුතියංගන මහසෑයයි සෑය වන්දනා කළා දවස් දෙකක් පිරිස දජ 84000ක් පූජා කරලා තිනවා අදරත් බලන්න පුළුවන් मुलु मुतियंगने पांसलम आलोकमत करलत बिनवा ये उदे किरिपिनु पूजा वेलावे मे सै रस विहिदुना दास संख्यात पिरिसक बला सिटीदी इताम सिल्वत स्वामीन वहन्से नमक तमाई मे किरिपिनु पूजा मेहेवावे एवगे तमाई सूर्य दिव्य पुत्रयागे वंदनावत ए वेलायम सिद्ध वेला तीनवा देखपु अय मे अपट कथा करला किव्वा एक संधान करंट हेतु स्वामी मे धातु प्रातिहार्य अदटत् सिधुन वगट साक्ष्यक् तव दवसक्वत्तने धातु नहंसलागे प्रातिहार्य गण ऐतिहासिक विस्तरणे अपिकिवे दांत धातु नहंसगे धातु नागिन प्रातिहारे सिद्धेन कारण तुनकी एकाकम बुद्रजान नासी की अधिष्ठान बुद्रजान से अधिष्ठान कलती मे धातु नासी मेह प्रातिहारेवा एकाकम रुवांगली से द्रोणी धातु नासी लगे बुद्धा श्रीय मेवेक ईलंगट ओयवा धातु नासी प्रातिहार ईलंगट तम बुद्रजना देशना कलती मे दातुना से मेतन पीटना कोई करकेटना अन्न दातुना प्रातिहारे ईलंगट राहतान्वहसेलागे अधिष्ठाने प्रातिहारे सिद्धेना राहतान्वहसेलागे अधिष्ठाने प्रातिहारे देंग महाकश्यप महारातान्वहसे मे यदा रुवांगली से राहतान्वहसेला पहान दल नोनी मे वकील अदटा तेवीदीरतीनवा अदटा मल्ल तीनवाणी इला मेनसुंग हिते श्रद्धा जनित करहतन्वाला प्रातिहारी पट सलस्वर ईलंग कदम श्रद्धावंत मेनसुंगे सदहसीत अरग मे मे बुद्रजनास की प्रातिहारी राहतन्वास देवीवरुंगे उपकार देवीवर प्रातिहारी पावन ओ सूर्यदेव पुत्र आगे नमस्कार ये वगे का දැන් ලලාට දාතුන් නාසික සමහයට ඔබට දැන් දැක ගන්න පුළුවන් වුණොත් අන්න රූපවාහිනියෙන් බලන අයට දැක ගන්න පුළුවන් වේවි පසුගිය දවසේ මේ පසුගිය වෙසක් පෝය දවසේ රූමේ සේරුවාවිල වන්දනාව කරනකොට ඒ වන්දනාව හවස් කාලේ වෙනකොට ආකාශේ ඕන රූපවාහිනියෙන් දැන් පෙන්නනවා ඒක ආකාශේ ලලාට දාතුන් නාසික මැවුණා ආකාශේ ලලාට දාතුන් නාසික මැවිලා ඔබට අපි අවසානයේ පෙන්නන්න ඊට පස්සේ ටික වෙලාවක් යනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු විදිහට මේ බුත් මේ දේහේ ආකාශය හැදුනා ඒක තියෙනවා ඒක ඔබට පස්සේ අපි දකින්න සලස්වන්න ඒතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු විදිහට මහසී තියෙනවා මම නම් හිතන්නේ මේක දෙවියන්ගේ ප්‍රාතිහාරයක් ඊළඟට චන්දිම දිව්‍ය පුත්‍රයා शेरवील गुडाक पिंकर रात्रि आकाशे चांद्रयागे रश्मिधारा विधुन कहापाट नीलपाट एक मे पेवर विधिट दंगन रूपाने पेना पेनो बुद्रजाना से पिरीपाल इन विधिट मे आकाशे तीन ये छायाव इतनेसा एवागे प्रातिहारे देवा नोएक देवा अभी मे धातु नहसेलागे मे अभी परंपरा कथा अवसाने अभी मे पिंग पेन्ना उपकाट दिखगन पुलवांग एतमेव दकीन देवा ईलंग तम रुअंगली शाई सोमावती किरीवेहरी नोय प्रातिहारी विनो एक देवी बुद्रजनासिक अधिष्ठान अक्न पुलवांग दिव्यांगी प्रातिहारी अक्न पुलवा एम नेता श्रद्धावंत मिनसुंगे श्रद्धावंत हिते प्रातिहारी अक्न पुलवा श्रद्धावंत मिनसुंगे श्रद्धावंत प्रातिहारियक मे कि
අසිරිමත් මේ ධාතුන්වහන්සේලා ප්‍රාතිහාර්ය මේ සේරුවිල පුදුම ආශ්චර්ය සිද්ධ වෙන තැන. භාග්‍යතුන්වහන්සේ පිරිනුවම් පාලා ඉන්න විදිහට ආකාශය හැදෙනවා. ඉස්සෙල්ලාම ලලාට ධාතුන්වහන්සේගේ හැඩරුව තමයි ආකාශය හැදුනේ. දිව්‍ය වර්ණයෙන් වලාකුළු වලින් හැදෙනවා බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පාපු විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වෙසක් පොහොය දවසේ කරපු වන්දනාව. ඉතින් පින්වතුනි දැන් බලන්න ඕන. දැන් තමන් බලන්න මේ සේරුවිල තව වෙච්ච ප්‍රාතිහාරයක් කියනනම් එකක් තමයි කොටි කලබල කාලේ. කොටි කලබල කාලේ මේ LTTI සේරුවිලට මේ කියන්නේ බෝම්බ ගහන්න එන සැරසෙද්දී පොළොවෙන් නාංගිව මතුවෙලා පන්නලා තියෙනවා. ඒ කොච්චර බය වුණාද කියනවා නම් ඒ නාංගයන්ට අතේ බෝම්බ තියෙනවා ටුවක් තියෙනවා කියලා අමතකයි කොටින්න. ඒව දාලා දුවලා තියෙන අර නාගයව දැක්කට පස්සේ ඊළඟට වෙච්ච සිද්ධියක් තමයි ඒ සීයා මහිතේ නම ජුවානිස් කියලා සේරුවෙල අදටත් ඉන්නවා සීයා. ඒ සීයා ඔය 80 ගණන්වල කලබල කාලේ අල්ලගත්තා. අල්ලගෙන සේරුවෙල ඉස්සරහ පිට කණුවක ගැට ගහලා කිව්වා උඹ එක එක මේ මිනිසුන්ගේ සංවිධාන වලට සම්බන්ධයි නේද? අනේ නෑ මන් දන්නේ නෑ මොනවද දන්නේ නෑ. නෑ උඹ දන්නවා කියලා කඩුවක් අරන් කඩුවේ තුඩෙන් මේ හැමේ පිටේ මස් කඩනවා. මස් කඩ කඩ කියනවා කියපන් ඇත්ත. අනේ මන් දන්නේ නෑ මන් දන්නේ නෑ කියනවා. ඊට පස්සේ කිව්වා මේක හරියන්නේ නෑ මේක ටයර් එකට දාන්න ඕන කියලා මේ එක්ක එකට කිව්වා උඹ බලාගනින් කියලා තව එක කට්ටියක් කිව්වා ටයර් ගේන්න. අත් දෙකන මාංචු දාලා දන් වලින් ගැට ගහලා සේරුවල සෑය පේනවා. ඇත්තරම මිනිස්සයා අහිංසක කෙනෙක් සදහැවත් කෙනෙක්. මෙයන් කියනවා සේරුවල සෑය දිහා බලලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බලන්න මම මේ නිස්කාරණේ මට වෙච්ච දේ. ඔබ වහන්සේ උදේ හවස කොච්චර සදහැ සිතින්ද මං වැන්දේ. දැන් මැරුණත් මගේ ජීවිතේ දුගතියකට යන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේට ආදරෙන් සෙනෙහසෙන් මං වැන්දේ. මගේ හිතේ ශ්‍රද්ධාව තියෙනවා පපුවේ මේ පිපුන නෙළුමක් වගේ. ඇත්තටම මේ වචනේ මිනිසෙක වචනයක්. දැන් අවුරුදු 80ක් 90ක් ඇති. මගේ හදවතේ තියෙනවා ශ්‍රද්ධාව පිපුන නෙළුමක් වගේ. ඒ ඔබ වහන්සේගේ ශ්‍රාවක දරුවා මේ නිස්කාරණේ මේ බලන්න මේ වරදකට අහු වෙලා කියලා හිතනකොටම පින්වතුනි මේ දන් වල ටික ගැලෙලා එහෙම ඒසියා දටත් ඉන්නවන සේරුවිලි ගිවිලාගේ ජුවානිස් කියලා නම. ළඟ හිටපු මිනිසයා නිින්ද ගිහිල්ලා මෙයා පැන්නා. දැස් ගිහිල්ලා මොහොදයිනේ කැලේ එක කන්න කිසිම දෙයක් නැහැ. බඩගින්නේ දවස් ගාන වටපිට බලන නියඟල පඳුරක් තිබිලා තියෙනවා. ඉතින් හිටියත් ඇතිම වැඩේ මොකද්ද මං ලලාට ධාතුන් වහන්සේට සදහැ සිතෙන් මම මැරෙන්නේ කියලා නියඟල ගහ ගලවලා නියඟල ගහේ සියලුම අල කාලා. නියඟල අල කෑවොත් මොකද වෙන්නේ? පින්වතුනි දවස් 3කින් මේ ඇස් අරිනකොට මෙයාට කාපු ඔක්කොම බඩ ගිහිල්ලා මිනිස්සෙ ඉන්නවා. ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාදය. ওই ශක්තිය කතාව. තව කොච්චර තියෙනවද? රත්නමාලි සෑ රජුන්ගේ ඊළඟට මයිඅංගන සෑ රජුන්ගේ ප්‍රාතිහාර්ය කතා. බොහෝ විට මේ ප්‍රාතිහාර්ය කතා බොහෝ දෙනෙක් තර්කානුකූලව සහ අද මේ විද්‍යාව කියලා කතා කරන නිසා මම නම් කියන්නේ මේ දැක්කත් ප්‍රාතිහාර්යක් සිද්ධ වෙන්නේ යම් අරමුණක් උදෙසේ තමයි සදහැසිත වෙනස. ඒ නිසා අනේ සාදු කියලා සදහැසිතක් උපද්දවගෙන ඒක එතනින් හමාර කරන්න. මේක අනිත් ඇටි කී කිය යන ගියට පස්සේ අනිත් අයගෙන් මේ මොකද්ද ඒවට එක එක පෞකාර වචන පිට වෙනවා. දැන් කියමු මේ ප්‍රාතිහාර්ය නොදකිනා ඉන්නවා කියලා. ඔන්න මට ප්‍රාතිහාර්ය පේන්නේ නැහැ. අපි කියමු කවුරු හරි මෙතන කෙනෙක් ඉන්නවා ප්‍රාතිහාර්ය පේන්නේ නැහැ. එතකොට එයා මොකද්ද කරන්න ඕනේ? පින්වතුනි ප්‍රාතිහාර්ය පේන්නේ සැදැහැ නැති කෙනෙක් හිත පහදවන්නත් උපන් සද්ධාව වඩා වර්ධනය වෙන්නත්. තමන්ට ඒක පැහැදිලා නම් සෑය ගැන ධාතුන් වහන්සේලා ගැන පැහැදිලා නම් දැන් මෙච්චර වෙලාවක් ධාතු කතාව කියනකොට බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් බවයි ආනුභවයේ නිසයි ධාතුන් වහන්සේලා වටින බවයි වඳිනකොට පිං රැස් වෙන බවයි ඉගෙන ගත්තේ. ප්‍රාතිහාර්යක්ම පාන්න ඕනේද?
ඒනිසා ප්‍රාතිහාර්ය පිටිපස්සෙත් යන්න එපා. ගිහිල්ලා දැන් සේරුවිල ගිහිල්ලා ආස දිහා බලන් ඉඳි සේරුවිල පේසවලල් උඩ ඉඳගෙන පෙනේවා පෙනේවා කියලා. ඕකනේ වෙන්නේ. සූර්ය දිව්‍ය රාජා නමස්කාර කරනවා කියනකොට සේරුවිල සෑයට හේතු වෙලා ඉරට වැඳගෙන ඉන්නවා. එහෙම වෙන්න ඕනේ අපි. දැන් ඒ සූර්ය දිව්‍ය රාජා වන්දනා කරනකොට අපි හිටියා අපිට නම් කල්පනා වුණේ අනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්නේ සූර්ය දිව්‍ය පුත්‍රයා. එතුමාත් වන්දනා කරන සෑ රජුන්. චන්දිම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. එතුමාත් වන්දනා කරන සෑ රජුන්. සූර්ය දිව්‍ය පුත්‍රයා චන්දිම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සෑ රජාණන් වහන්සේලා කොච්චර ස්පර්ශ කරනවද කිරණේ. එනිසා ඒන්ත ප්‍රාතිහාර්ය පානෝ දැකලා සතුටු වෙන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ප්‍රාතිහාර්ය ලලාට ධාතුන් වහන්සේගේ සම්පූර්ණ කතාව ප්‍රාතිහාර්යයි. ඒ රහත් පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා ලලාට ධාතුන් වහන්සේ සේරුවිල පිහිටලා ඒ සේරුවිල සෑය රැකිලා අර අවුරුදු 28ක ස්වාමීන් වහන්සේ නමකට සෑය හදන්න හිතිලා ඊට පස්සේ සේරුවිල පරම්පරාව දැන් ටික ටික මේ වර්ධනය වෙලා සේරුවිල සෑ රජාණන් වහන්සේ තුන් ලෝකෙම රන් වැටකින් පිදුම් ලැබූ සෑයක් බවට පත් වෙලා බුද්ධ රශ්මිදාන විහිදෙනවා වගේ සෑයේ වටේ දජපතාක විහිදිලා ලලාට ධාතුන් වහන්සේ නිසා තමයි මුළු ත්‍රිකුණාමලයේම රැකෙන්නේ. වේලාවකට පණිවිඩ එනවා ත්‍රිකුණාමලයේ මුහුදු අයින ප්‍රදේශයයට දැන් කුණාටුවක් එනවා අයින් එන්න. ඒක කාලේ කතා කරන එන්නේ නැහැ ඒවා කියලා. මට නම් හිතෙන්නේ එන හැම එකම වැලකිනවා ලලාට ධාතුන් වහන්සේ නිසා. කොහොම හරි රැකෙනවා. ඒ නිසා පින්වතුනි ධාතුන් වහන්සේලා මෙතුවක්කල් විරාජමානෝ වැඩ සිටින එකමයි ඒ වගේ මේ සෑ රජාණන් වහන්සේලා ගරා වැටෙන්න හදලා කිරිසුදු පාටින් බබලලා සාදු නද දිදී වඳින පුදන එකම පින්වත් මහත්තයා ප්‍රාතිහාරය. අපේ ප්‍රාතිහාරයද මේ ධාතු විස්තරය කියනකොට මේ කන් යොමාගෙන එළිවෙන කලහගෙන ඉන්නේ මේක ප්‍රාතිහාරයක්. මේ තමයි ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාරය. මේ වෙනදා මේ වෙලාවට නිදාගන්නවා. අද නිදාගන්න අමතක වෙච්ච අය ගෙදරත් ඇති, රූපවාහිනිය ළඟ ඇති. ඒ තමයි ධාතුන් වහන්සේලාගේ අසිරිමත් බව. මේ අසිරිමත් බවත් හැමදාම පවතින්නේ නැහැ කියලායි ස්වාමීනි දැනෙන්නේ. මේ ධාතුන් වහන්සේලා පිරිනොම් පානවා කියලා අපි අහලා තියෙනවා. අවසරයි ස්වාමීනි, ඒ ගැනත් දැනගන්න කැමතියි. පින්වත් මහත්මයා, තියෙනවා කෙලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණ, ධාතු පරිනිර්වාණ කියලා පරිනිර්වාණ තුනක්. ඔක බුද්ධ දේශනාවේ තියෙන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවත් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවත් කියලා. බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳලා ඒ වජිරාසනයේදී සකල ක්ලේශයන් නැති කළා දානවා. ආය හටගන්නේම නැහැ. ඒකට කියනවා කිලේශ පරිනිර්වාණය, නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ඊළඟ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පෝය දවසක විශාලා මහනුවර කුසිනාරාවේ උපවර්තන සාල වන උද්‍යානයේ සාලග වෘක්ෂ දෙකක් ඇතුළත පිරිනිවන් පානවා. පංචස්කන්ධේ පරිනිර්වාණය. එක කියන ස්කන්ධ පරිනිර්වාණය කියලා. පාලියෙන් කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ඊළඟ පරිනිර්වාණය තමයි ධාතු පරිනිර්වාණය. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ වචන ඉතුරු වෙලා කාලයක් ගිහිලා අවසාන බුද්ධ වචනක් කතා වෙනකල් මේ සෑ රජාණන් වහන්සේලා තුල ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අවුරුදු 5000ක් කල් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ මුළු ලෝකෙම බුද්ධ ශාසනය ගැන කතා කරන්නේ නැතුව මිලේච්ඡ හිත්වලින්ම මිනිස් වාසය කරන කාලේ ඒ කාලේට මහත්තයා ධාතුන් වහන්සේලා තිබීමෙන් ප්‍රයෝජනයක් නැහැ. වඳින්නේ පුදන්නේ සත්කාර කරන්නේ. යම් අර්ථයක් උදෙසානම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ඒ අර්ථේ සඵල වෙන්නේ. අන්න ඒ කාලෙට ධාතු පරිනිර්වාණය වෙනවා. කෙසේද මේ ධාතු පරිනිර්වාණය වෙන්නේ? සෑම සෑයකම සෑම කරඬුවකම තියෙන ධාතුන් වහන්සේලා ආකාශයට පැනලා ගිනවා.
දැන් මේ උතුම් කරඬුන් වහන්සේ තුල ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ ධාතුන් වහන්සේ ආකාශයට පැන නගිනවා ගාටිකාර සෑය ධාතුන් වහන්සේලා ඉන්නවා නම් ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නගිනවා කිසිම හැංගිල්ලක් කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ අභයයෙන් පමණ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නගිනවා ඒ සියලුම මේ ලංකා ධරණි තලයේම තියෙන ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයට එකතු වෙනවා රුවන්වැලි සෑයේ මුතු පබළු වැලක් වගේ ආකාශي ගානට රවුමට ධාතුන් වහන්සේලා පිහිටනවා මොම් පියලි ප්‍රමාණේ ඊළඟට කඩසහල් ප්‍රමාණේ අබෑට ප්‍රමාණේ අකු ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේලා දෙනම ලලාට ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා දැන් කේශ ධාතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා රන්දෙනේ දෙන විවෘත කරනකොටම එක සක්වලකට එක ලෝම ධාතුව ගානේ ධාතුන් වහන්සේලා අරන් ගියා එක සක්වලකට එක කේශ ධාතුන් වහන්සේ ගානේ ධාතුන් වහන්සේලා අරන් ගියා එක සක්වලකට එක දන්ත ධාතුන් වහන්සේ ගානේ දන්ත ධාතුන් වහන්සේලා 36 නමක් අරන් ගියා එතකොට අපි මෙච්චර ධාතු කතාවක් ලංකාවේ මහත්ය කතා කළාට සමහර ලෝක ධාතුවල මුළු ලෝක ධාතුවම වඳින්න එක කේශ ධාතුන් වහන්සේ නමකට කොච්චර මල් පූජා වෙනව ඇතිද කොච්චර රන් රිදී මුතු මැණික් පූජා වෙනව ඇතිද කොච්චර සාදු නාද ලැබෙනව ඇතිද අපේ ලංකාව කියන්නේ හිස හැරිච්ච පත්තර ගියොත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා මේක පුදුම රටක් මේක තමයි මේ ධර්මද්වීපය අද කාලේ පින්වන්තයන්ගේ පුණ්‍ය භූමිය සදහැසි දීප දෙන්න ඕනේ පින කරගන්න ඉතින් ඊට පස්සේ ඒ සෑම ලෝක ධාතුකම තියෙන ධාතුන් වහන්සේලා එදාට එනවා ඉතින් ඒ සියලුම මේ ඉරුවන්ගලි සෑයට ලංකාවේම තියෙන ධාතුන් වහන්සේලා එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා නාගදීපයට වඩිනවා නාගදීපයට වඩිනවා නාගදීප සෑය දෙබෑ වෙලා මැණික් පුටු උඩට මතු වෙනවා ඒ ධාතුන් වහන්සේලා ඔක්කොම මැණික් පුටුවේ පිහිටනවා පිහිටලා මැණික් පුටුවත් එක්කම දඹදිවට වඩිනවා බුද්ධගයාවට එතකොට දඹදිව තිබ්බ ධාතුන් වහන්සේලා දෙව්ලොව තිබ්බ ධාතුන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල තිබ්බ ධාතුන් වහන්සේලා සකල ලෝකවල තිබ්බ ධාතුන් වහන්සේලා බුද්ධගයාවට වඩිනවා ඒ සියලුම ධාතුන් වහන්සේලා අර සඳුන් මේ රන් මැණික් පුටුව උඩ මැණික් ආසනේ උඩ ලලාට ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ පිහිටිය තැන පිහිටිනවා අකු ධාතුන් වහන්සේලා අකු ධාතුන් වහන්සේලා පිහිටිය තැන පිහිටිනවා ඒ කුඩා කුඩා ධාතුන් වහන්සේලා ඒ තැන පිහිටලා බුද්ධ ශරීරේ හැදෙනවා හැදිලා ඒ බුද්ධ ශරීරයෙන් සවනක් ගන්න බුදුරැස් සිහිදෙන්න පටන් ගන්නවා යමක මහ ප්‍රාතිහාර්ය පානවා මහා පොළොව කම්පා වෙනවා පොළොව සෙල වෙනවා මේ පොළොව මහි කාන්තාව අඬනවා වැළපෙනවා ඇයි ආයෙ ධාතුන් වහන්සේලා නැහැ කිසිම තැනක නැහැ බුද්ධ රූප අතුරුදහන් වෙනවා ජයසිරි මහ බෝධින් වහන්සේලා අපවත් වෙනවා ඊට පස්සේ ඒක කෝලාහල කරනවා සද්ධාව තියෙන දෙවිවරු ඊළඟට දෙවිවරු අඬනවා වැළපෙනවා ඒ බුදු සිරුරෙහිම දැවිලා ගිහිල්ලා කපුරු පිටක් දැවුනා වගේ පින්වතුනි පින්වත් මහත්තයා ධාතු කතාව එතනින් අවසන් වෙනවා ආයෙ ධාතුන් වහන්සේලා ගැන කතා කරන්න දෙයක් නැහැ ඒක තමයි ධාතු පරිනිර්වාණ දෙන්වන් දෙසවන් ඇත්තෝ පින්සිතින් ශ්‍රද්ධාව වඩත්වා